දැන් විජයනකොට කුවේනි කපු කටකට හිටියයි කියන එක අපි දිව මතුරක්සේ දන්න කතාවක්. දැන් විජයගේක අපි එහෙම පරිකල්පනී චරිතය සාහිත්‍ය යථාර්ථයක් ලෙස දකිනකොට කුවේනිවත් එහෙම දෙස දකිින් ඕනි නෑ. මඒක නිවැරදි කර ඔබ කීප එක නුවන් මන් නිවැරදි කරන්න. දැන් සමහරවිට අපේ ශ්‍රාවකයෝ හිතයි විජය කියන කතාව ප්‍රවෘත්තිය සාහිත්‍ය මේ පරිකල්පනයක් පමණයි කියලා. එක අපිටිය නිවැරදි කරන්න. අපේ ඔළුවලට ගිහිල්ලා තියෙනවානේ විජය රජ්ජුරුව එනකොට හිටිය අමනුස්්‍යයෝ පිරිසක්ද. මේ නැත්තං අර්ධ මනුෂ්‍යෝ පිරිසද්ද. නැත්තන් නේදවසල් ජනප්‍රියම මේ වචනයක්න නීට්ටෑවෝ කියන්නේ නීට්ටෑෝ වගේ සෙට්ට එකක්ද. ඔහොම කියලා ප්‍රශ්නයක් තිනවා මේ මොකද මේ යක්ක සහ යක්ෂ කියන එක. දැඟ අපිට සමහර සිතුවම්බලත් ඉතිහාසය ගැන මේ කියනකොට විජය රජ්ජුරුව හොන්දට සිව් සට බරණින් සැරසිලා එහෙම රාජ්‍යාදිවත් පත්තියෙන් එනවා. හැබැයි කුවේනිත බෙලස්සනට ඉන්නවා එතනින් එහට අර මේ ගැටුම පෙන්නකොට පෙන්න්නේ අර ලෝම පිරිච්ච යක්කු ටිකක් එක්ක යුද්ධ කරනවාගේ. ඒක මෙහෙමයිද ඔකට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. මහාවන්සේම කියනවා විජය රජතුමා ඇතුළු පිරිස අර යක්ෂයෙන්ව සමූලඝාතනය කරනවා එක්තර රාත්‍රියකද සිරිසවස්තුපුරයේදී. එතර එහෙම ඝාතනය කරලා යක්කුන්ගේ තිබුණු ආභරණ හයඳුන් ඒගොල්ලෝ වැඳගත්තා. ඉත ඒකෙන් පේනව නේද මේ ඉත එහෙමනම් අර සටන දිනපු අය ඊට වඩා සංස්කෘතික වෙන්න බෑ. Unlimited History අපේ ජාතික කතාව. අයිබෝන් අපි අයිබෝන් කියලා මහාචාර්ය රාජසෝම දෙවියන් පිළිගන්න ගමන්ම ස මේ අපි පහුගිය සතියේ පැන්නගිච්ච ප්‍රශ්න කීපයකට කන් දීගෙන සොයා බලාගෙන යන් මං කැමති පළවෙනි ප්‍රශ්නය අපේ අසන්නියක් මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්නවා මේ ඇයට යොමු වෙලා මේ ප්‍රශ්නය අපි සාකච්ඡාවට අරන් අපි ඊළඟ ප්‍රශ්නයට යන්. මම මාවනැල්ලෙන් සෝ මම මේ වැඩසටහන අහගෙන ඉන්න ඉතාම ආසාවෙන් මේ මට දැනගන්න ආසයි. දැන් දීපවංශයටත් ඉස්සෙල්ලා අනාගත වංශය කියලා එකක් තිබුණා කියලා මම අහලා තියෙනවා. එතකොට ඒ අනාගත වංශේ සඳහන් වෙන්නේ මොනවද කියලා කෙටියෙන් මට දැනගන්න පුළුවන්ද? රාජසමුදේ මහත්මයා දැන් මේ ප්‍රශ්නය එතුමිය ඉදිරිපත් කරපු ප්‍රශ්නය පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් ඒ ප්‍රශ්නේ මම හිතනවා ඒ එතුමිය අහපු ඒ ප්‍රශ්නේ මම ටිකක් විස්තර කරලා දීලා මේකට පිළිතුරක් දීම සුදුසුයි කියලා. දැන් එතුමිය ඇහුවේ දීපවංශයට කලින් අනාගත වංශය කියලා මේ කෘතියක් රචනා වෙලා තිබිච්ච බවට අහන්න ලැබෙනවා. ඒ මොකද්ද කියන එක. ඉතින් මෙතනදී අපි මේ වැඩසටහන මැතිණිය අපි අරගෙන යන්නේ ලංකාවේ අතීතය පිළිබඳව, ඉතිහාසය පිළිබඳව අපිට දැනට තිබෙන යථාවත් කරපු දැනුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉදිරිපත් කරලා ඒ අපේ රටේ ශ්‍රාවකයෝ දැනුවත් කිරීමේ අරමුණින් මේ වැඩසටහන අරගෙන යන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම ඔබතුමිය මතක් කරපු මේ අනාගත වංශය කියන කෘතිය ඉතිහාස පොතක් හැටියට නෙමෙයි ඒක වර්ග වෙන්නේ. ඒක අපේ බෞද්ධ සාහිත්‍යයට අයිති බෞද්ධ කෘතියක් හැටියටයි මේ අනාගත වංශය කියන එක සඳහන් වෙන්නේ. එතර ඒක ධර්මකාරණා හා ධර්ම සාහිත්‍යයට ඇතුළත් අදහස් තමයි අනාගත වංශය තියෙන්නේ. අනාගත වංශය කොයි කාලේ ලියවෙච්ච පොතද? මේවා පිළිබඳ එක එක කාලවකවානු පිළිබඳ දැන් මත තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙට ගත්තොත් එහෙම බොහෝ අපේ සාහිත්‍ය කෘතිවල ඒවැ රචනා වූ කාලය පිළිබඳ යම් යම් මතවාද තිබෙනවා. ඒ නිසා අපිට ඒවා පිළිබඳ මෙන්න මේ කාලයටයි මේක අයිති කියලා නිශ්චිතව කීම සුදුසු වෙන්නේ නැහැ. කෙසේ හොයවා මට එතුමිය අහපු ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ මේ ඒ දීපවංශය මහාවංශය කියලා කියන ඒවා ඉතිහාසය සම්බන්ධයෙන් මූලාශ්‍රයස ප්‍රයෝජනයට ගත හැකි තොරතුරු වාර්තා කරන සිද්ධි වාර්තාගත කරන කෘති. අනාගත වංශය කියලා කියන්නේ අපේ බෞද්ධ සාහිත්‍යයට අයිති බෞද්ධ ධර්මකාරණා සහිත කෘතියක්. ඒක තමයි එතුමයට දෙන්න තියෙන පිළිතුර. ඒ නිසා ඒ දෙක මේ අනාගත වංශය අපි පාවිච්චි කරන්නේ නැහැ ඓතිහාසික මූලාශ්‍රයක් හැටියට ඉතිහාසය ඉගෙන ගැනීමට. මම ඊළඟ මේ දුරකථනයේ ඉන්න අසන්නගේ ප්‍රශ්නයට එන්න ඉස්සෙල්ලා ඒ වගේ අදහස් වයිබ කළා තිබ්බා.
මේ මහවංශය කියන පොත ගැන විශේෂයෙන් මේ පාසල් දරුවන්ට සහ ඉතිහාසය පිළිබඳව රුචිකත්වයක් දක්වන කට්ටියට තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බැරිද? කොයි කාලෙද ලියුනේ, මොකද්ද මේක කියලා? ඔව්, අපි පහුගිය වැඩසටහනෙත් අපි දීර්ඝව මහවංශය කියන කෘතිය ගැන අපි සාකච්ඡාවකට එළඹුණා. නමුත් ඔබ එහෙම ඉල්ලලා තියෙනවා නම් අපේ ශ්‍රාවකයෝ අපට යුතුකමක් තියෙනවා ඒක නැවත සරල ලෙස පැහැදිලි කරලා දෙන්න. මහාවංශය කියන්නේ, අපේ මහාවංශය කියන කෘතිය පාලි භාෂාවෙන් රචනා වෙච්ච සාහිත්‍ය කෘතියක්. එතකොට මේ සාහිත්‍ය කෘතියේ විස්තර කළ අන්තර්ගතය දිහා බැලුවම මේ අන්තර්ගතයේ තිබෙන්නේ මේ රටේ අනාදිමත් කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච ආගමික සිද්ධි, වැදගත් සිද්ධි සහ දේශපාලනික වශයෙන් වැදගත් වන සිද්ධි දාමයක් මේ මේ කෘතිය තුළ විස්තර කරලා තිබෙනවා. එතකොට මහවංශයේ ලිවීම ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වන කියලා තමයි පිළිගැනෙන්නේ. අනුරාධපුරයේ මහා විහාරයේ කියන ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානයේ, ආගමික මධ්‍යස්ථානයේ වැඩවාසය කළ ඒ මහා විහාරයට අයිති පිරිවෙන් රාශියක් තිබුණා. ඒ පිරිවෙන් අතුරින් දික්සඳ සෙනවියා පිරිවෙන, දීඝසඳ පිරිවෙන කියන පිරිවෙනේ වැඩවාසය කරපු මහානාම කියන මහා තෙරුන් වහන්සේ තමයි මේ මහාවංශයේ ලිවීමට පුරෝගාමී කාර්යයක් ඉෂ්ට කරලා තියෙන්නේ. එතකොට මේ මහාවංශය ලිවීම සඳහා මහානාම හිමියන්ට යම්කිසි අනුග්‍රහයක් පෙළඹවීමක් ඇති කරන්නේ ධාතුසේන රජතුමයි කියලා අදහසක් තිබෙනවා. ඒතර ධාතුසේන රජතුමාගේ රාජ්‍ය කාලයේ තමයි මේ මහාවංශයේ රචනා වීම ආරම්භ වෙන්නේ. ඒතර මහාවංශයේ රචනා වීම ආරම්භ වීමට පෙර මේ රටේ මේ මහාවංශයට සමාන වුණු තවත් ඒ වගේම ආගමික හා දේශපාලන සිද්ධි අතුලත් කරපු කෘතියක් රචනා වී තිබුණා. ඒක තමයි අපි හඳුන්වන්නේ දීප වංශය කියලා. එතකොට මේ දීප වංශය ගැන වචනෙන් අපිට පේනවා මේ දීපයේ වංශ කතාව, මේ දීපයේ ඉතිහාසය තමයි ඒක රචනා කරලා තියෙන්නේ කියන කාරණය. එතකොට ඒකෙන් අපි ගිය සතියේත් පැහැදිලි කරා මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර සම්ප්‍රදායක් තිබුණා. ඒ බෞද්ධ විහාරවල සම්ප්‍රදායක් තිබුණා රටේ දේශපාලනික හා ආගමික වශයෙන් වැදගත් වන තොරතුරු රචනා කොට අඛණ්ඩව පවත්වාගෙන යීමේ සම්ප්‍රදායක්. එතකොට මේ දීපවංශයට සහ මහාවංශය කියන කෘති දෙකටම පදනම් වෙන්නේ සීහලට්ට මහාවංශයේ සීහලට්ට කතා මහාවංශය නමින් හැඳින්වෙන කෘතියක්. එතකොට මේ සීහලට්ට කතා මහාවංශය පිළිබඳ සාහිත්‍යමය තොරතුරු තිබෙනවා. ඒ වගේම සීහලට්ට කතා මහාවංශය නැමැති කෘතියෙන් උපුටා ගන්නට ඇතැයි සැලකිය හැකි ඇතැම් කොටස් දීපවංශෙත් තිබෙනවා, මහාවංශෙත් තිබෙනවා. එතකොට මේ කෘති දෙකම අපි ගත්තොත් දීපවංශය ක්‍රිස්තු වර්ෂයෙන් 4 වන මහාවංශය ක්‍රිස්තු වර්ෂයෙන් 5 වන රචනා වෙනවා. ඒතර කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මේ කාලයට වඩා පරණ ඉතිහාසයක් මේ පොතේ තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම මේ අපේ ඉතිහාස කතාව මහාවංශය සහ දීපවංශය දෙකේම පටන් ගන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි විජය නැමැති ඉන්දිය සම්භවයක් ඇති කෙනෙකු මේ රටට පැමිණීම, ඒ පැමිණීමේ සිද්ධියත් සමග තමයි මේ ඉතිහාස කතාව පටන් ගන්නෙ. එතකොට දීපවංශය කතුරුවරයා කවුදයි කියලා අපි දන්නේ නැහැ. තවමත් ඒ කතුවරයා අඥාතයි කියලා අපි කියනවා. එතකොට දීපවංශ කතුවරයා සහ මහාවංශ කතුවරයා කියන දෙදෙනාම තමා ජීවත් වූ සමයට වඩා අවුරුදු 500ක් 600ක් පැරණි කාලයක සිදුවුණු සිදුවීම් ගැන පවා මේ කෘතිවල ඇතුළත් කරලා තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් මේ මහානාම හාමුදුරු විසින් පුරෝගාමී ලෙස ආරම්භ කළ මහාවංශයේ තිබෙන විජයාගමන පුවත, ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ සටන් ව්‍යාපාර හා රාජ්‍ය කාලය පිළිබඳ ප්‍රවෘත්ති, මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට වැඩම කිරීම පිළිබඳ ප්‍රවෘත්ති. එතකොට මේ ඔක්කොම සිදුවීම් සිද්ධ වුණේ මහානාම හිමියන් ජීවත් වෙන කාලයට වඩා 7 කීපයකට කලින්. එතකොට උන්වහන්සේ
මේ ඓතිහාසික සිද්ධි තමන්ගේ කෘතියට වහල් කරගන්නකොට යොදාගන්නකොට උන්වහන්සේට යම්කිසි මූලාශ්‍රයක් තිබීම අවශ්‍යයි මේ දේ කරගෙන යන්න. ඒ මොකරි පදනමක් තියෙන්න පෑනේ. පදනමක් තියෙන්න ඕනනේ. එතකොට උන්වහන්සේම මහවංශය ආරම්භ කරනකොට කියනවා අර මම එදත් කිව්වා වගේ පුරාණේහි කතෝ පූසෝ කියන වචනේ. ඒ පුරාණ කාලයේ කරන ලද දේවල් වල යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු සකස් කළයි මම මේ කෘතිය ලියන්නේ කියලා හේතු පාඩයක් උන්වහන්සේ කියා තිබෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ උන්වහන්සේත් මේ පොඩි ඇඟ බේරා ගැනීමක් එක්ක තමයි ලියලා තියෙන්නේ. කලින්ම කියලා තියෙනවා මේකේ වැරදි තියෙන්න පුළුවන් මම මේවා අරගෙන තමයි කරන්න කියලා. එතන මේ නුවන් ඇඟ බේරා ගැනීමකට වැඩිය උන්වහන්සේ ඒ මහාවංශය රචනා කිරීමේ නිශ්චිත හේතුවක් දුන්නා. දැන් මේ මෙහෙම දෙයක් තියෙනවා. මමයි කරන්න කියලා. මමයි මේක කරන්න කියලා. මොකද ඒකට හේතුවක් දෙන්න ඕන. අවුරුදු 100 ගානක් තිස්සේ පැවතීගෙන ආපු දෙයක්. අපි කියවනේ සීහලට්ට කතා මහාවංශ කියලා එකක් තිබුණායි කියලා. ඒතර දීපවංශය කියලා සම්ප්‍රදායක් තිබුණානේ මහාවංශය රචනා වෙන්න කලින්. ඒතර ඒ සම්ප්‍රදායන් එසේ තිබියදී ඒ සිද්ධීන් පිළිබඳව සහ පුද්ගලයන් පිළිබඳව මම අලුතෙන් කෘතියක් කරනවා කියලා කියනකොට ඒකට නිශ්චිත සාධාරණ හේතු පාටයක් දෙන්න ඕනනේ. දැන් සර් අපි මේකේ මේ කාලයත් එක්ක අපිට මේක හිතන්න පුළුවන්නේ. දැන් සාමාන්‍ය දැන් අපි ගිය වැඩසටහනේ විජය රජුරුවන් පැමිණීම පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක නැහැ, ඒක සාහිත්‍ය සත්‍යයක් කියන කාරණේ කිව්වා. හැබැයි අපි මනෝමූලිකව මනෝමෙන් විමසා බැලුවොත් විජය රජ්ජුරුවෝ කියන පුද්ගලයා ලංකාවට ආවනම් ආවේ කොයි කාලේ වගේද? එතකොට ඒක අපිට පේන්නේ දැන් මහාවංශයේම විස්තර කරන ආකාරයක කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු දිනයේම විජය නැමැති කෙනෙක් සිය පිරිවර සමග මේ රටට ගොඩ බැස්සයි කියලානේ. ඔව් දැන් ඒකට අදාළ මේ ප්‍රශ්නෙකුත් යොමු වෙලා තිනවා. මම මේ නිකන් මේකේ කාලවකවානු ඒ කියන්නේ මහාවංශයේ ඊවිච්ච කාලයයි විජය ලංකාවට භෞතිකව ආවනම් ආපු කාලයයි අතර කොච්චර කාලයක් තියෙනවද කියලා අපිට පෙන්න ගන්න ඕනේ. ඔව් ඒක පැහැදිලි කරන්න පුළුවන් නේද? අපේ සාමාන්‍ය සම්මත පිළිගැනීම බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 543 කියන එක. ක්‍රිස්තු පූර්ව 543. දැන් මේක පිළිබඳවත් සමහර උගතුන් අතර යම් යම් මතභේද තියෙනවා. බුද්ධ වර්ෂ නිරාකරණය කර ගැනීම සඳහා මේ යුරෝපීය ජාතික නමුත් පෙරදිග දර්ශන සහ බුදුදහම පිළිබඳ පටුත්වයක් ඇති උගත්තු පඬිවරු අතර යම් යම් සංවාදයක් තිබෙනවා. සංවාද තිබෙනවා මේ බුද්ධ වර්ෂය නිරාකරණය කර ගැනීම සඳහා. නමුත් අපි සම්මතයක් හැටියට උන්වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 543 කියලා අපි පිළිගන්නවා. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ 2020, එතන ඉඳන් ආයේ 543ක් අනිත් පැත්තට තමයි අපි ගණන් හදන්න ඕනේ. ක්‍රිස්තු කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ සාමාන්‍ය ලෝකයේ සම්මත දිනේ ග්‍රෙගෝරියන් කැලෙන්ඩරයට අනුව ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව කියලානේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳලා මහා පැත්ත ක්‍රිස්තු වර්ෂය, උන්වහන්සේ ඉපදින්න කලින් කොටස ක්‍රිස්තු පූර්ව. එතකොට ක්‍රිස්තුස් වහන්සේ උත්පත්ති ලබන්න අවුරුදු 543කට කලින්නේ අපේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණේ. එතකොට මහාවංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් අවුරුදු 500 ගානක් ගෙවිලා ගියාට පස්සේනේ. ඒ කියන්නේ දැන් මට ඕනේ විසඳුමස ආවා. ඒ කියන්නේ අවුරුදු 10 විතර එකක් තමයි අපේ හාමුදුරුව ලියන්න පටන් ගන්නේ. ඒක තමයි මම කිව්වේ. එතකොට උන්වහන්සේට මොන හරි මූලාශ්‍රයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හරියට දැන් මම ආද ලංකාවේ ඉතිහාසය ලියන්න පටන් ගත්තොත් එහෙම මම පළවෙනි විජයබාහු රජතුමාගේ කාලයේ සිද්ධියක් මම ලියන්නේ කොහොමද? ඒක ලියන්න මට මූලාශ්‍රයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් මේ අපි අවුරුදු 10ක් විතර පිටිපස්සට ගිහින් එතකොට මම මොකද කරන්නේ? ඒ තිබුණු සම්ප්‍රදායන් පුස්කොළ පොත් වෙන්න පුළුවන්, ජනප්‍රවාද වෙන්න පුළුවන්, මතකය වෙන්න පුළුවන්, ඒවා අරගෙන ඒවා මූල් කරගෙන තමයි මම ඒක ලියන්නේ. එතකොට මහානාම හාමුදුරුව මේ කෘතිය තම මේක අසහාය කෘතියක් නේ. මහාවංශය කියලා කියන්නේ ලෝකේ වෙන කොහෙවත් නැහැ නේ මේ වගේ සම්ප්‍රදාය. ඉතින් මේ කෘතිය රචනා වෙන්නේ කරන්න පටන් ගන්නකොට ඒකට සාධාරණ යුක්තියුක්ත භාවයක් උන්වහන්සේ ඉදිරිපත් කරනවා. දැන් ඕනම කෘතියක් කරනකොට පරණ කාලේ ඒකට හේතු පාඨය ඒක කරන්නේ ඇයි? දැන් උදාහරණයක් මේ කියනවා සිද්දස් සංග්‍රහව ගමු. ඒතර ඒකේ පළවෙනි ශ්ලෝකේ තියෙන්නේ දුහුණන් දැනුම් සඳහා කරණෙම් සිද්දත් සංග්‍රහ. ආදුනිකයන්ගේ දැනීම පිණිස මම සිද්දත් සංග්‍රහව කරනවා. ඒතර මේ වගේ යම්කිසි හේතු පාටයක් දෙනවනේ. දැන් අද කියනවා නම් අපි
පර්යේෂණ පත්‍රිකාවක් ලියන්න එනකොට අපි ඔබ්ජෙක්ටිව්ස් කියලා જાතියක් තියෙනවා. මේ පත්‍රිකාවේ ඔබ්ජෙක්ටිව් එක මොකද්ද? අරමුණ මොකද්ද? ඒ වගේ මේ අපේ මේ මහාවංශය රචනා කරන කොටත් හේතු පාඩයක් ඒකේ අරමුණක් දීලා තියෙනවා. මම මේ පුරාණෙහි පැවතගෙන එන කතා සම්ප්‍රදාය පුරාණෙහි කරපු දේවල් කියන්නේ එන සම්ප්‍රදායන් සමහර තැන්වල විස්තර වැඩි සමහර තැන්වල කෙටි වැඩි. කියන්නේ උන්වහන්සේ ජීවත් වෙන කාලයේදී සමහර ඓතිහාසික සිද්ධි ඒ කාලේ සාකච්ඡා කිරීම ඒ තරම් වැදගත් උනේ නැහැ. ඒ නිසා වෙන්න ඕන උන්වහන්සේ කිව්වේ මේවා සමහර දිග වැඩි කියලා. ඒතර සමහර කරුණු තිබුණා උන්වහන්සේ ජීවත් වූ කාලයේ හැටියට කලින් සම්ප්‍රදාය කතා කරලා දෙනවා මදි ඒක. ඒ නිසා උන්වහන්සේ කිව්වා මම මේවා දික් කරනවා. හරි? එතකොට පුනරුක්ති තියෙන ඒවා. සමහර කියලා නිතරම කියනවා මම අඩු කරනවා. කළා සුද්ධ කරලා මම මේක ලියනවායි කියලා උන්වහන්සේ ඊටම සාධාරණ හේතු යුක්තියින් උන්වහන්සේ අවධාරණය කළා තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ අසහාය කෘතිය. මොකද අපි අසහාය කියන්නේ හේතුවක් තියෙනවා. 19 වෙනි සතවර්ෂයේ සහ 20 වෙනි සතවර්ෂයේ මේ රටේ ඉතිහාස විඥාණය අපිට ඉතිහාසය කියලා මොකද හැඟීමක් තියෙනවානේ. අපි කාටත් තියෙනවානේ. ඒ කියන්නේ ඒ කාලේ මේ අපේ ඉතිහාසය ලියන්න ඕනේ, අපේ ඉතිහාසය දරාගෙන ඉදිරියට යන්න ඕනේ කියලා හැඟීමක් රටේ රජුරුවන්ට සහ සියලු දෙනාටම තිබුණා. මම මේ කියන්න ගියේ මහාවංශය අසහායයි කියලා කියන හේතුව මම මේ කියන්න ගියේ. ඒක මේ මහාවංශය සහ දීපවංශ විශේෂයෙන්ම මහාවංශය තමයි අපිට මේ 19 වෙනි සතවර්ෂයේ දෙවන භාගයේ සහ 20 වෙනි සතවර්ෂයේ සමස්ත මේ සමාජයේ ඓතිහාසික විඥාණය සකස් කළේ මේ මහවංශය. එහෙම නැත්නම් අපිට කෝ අපට ඓතිහාසික විඥානයක්? අපි කවුද? අපේ සම්ප්‍රදාය, අපේ රජවරු, ඒව පිළිබඳව අපි කොහොමද හොයන්නේ? අපේ ස්මාරක. දැන් මේවා දැන් මහවංශය විවේචනය කරන්න ඒක මෙහෙමයි. ශාස්ත්‍රීය ලෙස ඉතිහාස කරන ක්‍රමවේද ඇතුලේ ඒ පිළිබඳ යම්කිසි සංවාදයක් ගොඩනගන්න පුළුවන්. නමුත් මේක වැඩක් නෑ. මේක සාහිත්‍ය කෘතියක්. මේකේ තියෙන ප්‍රලාප එහෙම කියන්න පුළුවන් කමක් නෑ. මොකද දැන් අපි අපේ මහවංශය ඉදිරිපත් කරලා තියෙන රාජ අනුපිළිවෙල. දැන් උදාහරණයක් කියන්නේ දුටුගැමුණු රජතුමාගෙන් පසුව සද්ධාතිස්ස රජ වුණා. ඊට පස්සේ ලජ්ජිතිස්ස කුමාරයා රජ වුණා. දැන් මෙහෙම කියලා තියෙන මේ අනුපිළිවෙල අද අපිට සෙල්ලිපි වලින් ඊටාම හොඳින් තහවුරු වෙනවා. ඒ සෙල්ලිපි වල ඊටාම පැහැදිලියෙන් පේනවා මේ මහාවංශය විසින් ගොඩනගා තිබෙන රාජ අනුපිළිවෙල කේතරම් දුරට නිවැරදිද කියන එක. ඔව්. දැන් උදාහරණයකට ඕක සරලව ගන්න පුළුවන් නිසා සමහරවිට අපි ඉස්කෝලේට ගිහාම ඒ ඉස්කෝලේ හිටපු ප්‍රින්සිපල් ලගේ ලිස්ට් එක මෙන්න මෙන්න මෙහෙම කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. සමහර ආයතන වලට ගිහාම ඒක හිටියේ සභාපතිවරුන්ගේ බින්දුර ටික එහෙම ටක් ගහලා තියෙනවා. ඉතින් ඒ වගේ පිළිවෙලකට ලිව්වා කියන එකම ලොකු වැඩක් නේ. ඒක තමයි. කියන්නේ එක අරමු දැන් මහානාම හාමුදුරුවන්ගෙන් පස්සේ උන්වහන්සේගෙන් පස්සෙත් මේ සම්ප්‍රදාය දිගින් දිගටම ආවනේ හොඳ හික්මීමක් ඇතුව ඒ සම්ප්‍රදායන් ඉදිරියට අරගෙන ආවා. ඒ නිසා මෙහෙමයි විවේචනය කරන්න පුළුවන්. දැන් මනුෂ්‍ය දැන් හියුමන් එරර් කියලා අදහසක් තියෙනවානේ, මනුෂ්‍ය වැරදි. ඉතින් මනුෂ්‍යා මූලික වෙලා කරන ඕනෑම වැඩක අපට ඕනනම් වරදක් සොයාගන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවානේ ඔබ කියපු හැටියට මේ වැඩසටහනටත් එහෙම විවේචන තියෙනවානේ. ඉතින් ඒක සාධාරණයි. ඒක තියෙ එහෙම එක එක නා දකින විදිහ. නමුත් අපි මේකෙන් සමාජයට ඇති කරලා තිබෙන ධනාත්මක බලපෑම තමයි අපි ඇගීමකට ලක් කරන්න පුළුවන්. අපිට ඕනම දෙයක් විවේචනය කරන්න පුළුවන්. ඕනම දෙයක් කඩලා බිඳලා දාන්න පුළුවන්. නමුත් අපිට මෙතනදී වැදගත් වෙන්නේ මේ ගොඩනගා තිබෙන දේ ආරක්ෂා කරගෙන එහි නියමානුකූල ප්‍රතිඵලය සමාජයට ලැබෙන්නේ කොහොමද කියන එක සමාජය තුළ ඇගීමක් කතිකාවක් ඇති කරලා ඊළඟ પરම්පරාවල් මේවා පිළිබඳ දැනුවත් කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. එක එක්කෙනාට එක එක දෘෂ්ටිවාද තියෙන්න පුළුවන්. නමුත් අපි පොදුවේ මේක අගය කරන්න ඕනේ ඒ විදිහටයි කියන එක තමයි මගේ අදහස. හරි, අපි මේ තවත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි මේ පළවෙනි අඩ හොරාව මට හිතුනේ මේ අපි මේ ප්‍රශ්න විසඳ ගන්න යොමු කරමු කියලා. අපි දුරකථන ඇමතුමක් තියෙනවා. අපි ඒකට යොමු වෙලා අපි ඒ අසන්නගේ ප්‍රශ්නටත් උත්තර දීලා ඉමු. මම දවසක් මේ ඔය net එකේ බලහනකොට බුදුහාමේ ආම්දිරෝ බාන්ට කිව්වා මේ බුදුහාඳුරෝ පින්නම් මංචේ ඉන්නකොට මොහොතකට කලින් පිනන් පහන්න මොහොතකට කලින් සක්සදෙයන්ද කතා කරලා මේ ශ්‍රී ලංකා දීපේ තමා මගේ බුදුදහම සදාකාල වැඩි කාලයක් පවතින්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවත් බුදුදහමත් ආරක්ෂා කරන්න කියලා රක්ක දෙයන්න එයාවත් ආදී කියලා තියෙනවා.
ඉතින් ඒ වෙලාවේදී සක්‍ර දෙවියෝ විෂ්ණු දෙවියන්ට බාර කළාලු මේ ගැන මේ ඒ ගැන කටයුතු කරන්න කියලා. කටයුතු කරන්න කියලා කියපු වෙලාවේදී ඒ පින්වන් පාන දවසේම තමලු විජේ රජුරු එහෙම් පිට වුණේ සේනාවත් එක්ක. ඒ පිට වුණාට පස්සේ විෂ්ණු දෙවියෝ වෙස් මාරු කරන ගිහිල්ලා මේ විජේ රජුරු ඇතුළු පිරිස මේ පිළිගත්තලු. පිළිගත්තට පස්සේ ඊට පස්සේ තමයි මේ විජේ රජුරු ලංකාදීපේ මේ හිටියා කියන්නේ. ඉතින් මේ මට අර පහනතිමන රාජසෝමදේව මහත්තයා අර විජය රජුරුව ගැන කිසිම සඳහනක් තාම මුන්න හමු වෙලා නැති නිසා ඒක එතකොට හාමුදුරුව බණට කිව්වේ එතකොට එහෙමනම් මහාවංශේ සඳහන් වෙලා නැති දෙයක්ද නැත්නම් ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන දෙයක්ද කියලා මට දැනගන්න අවශ්‍යතාව තිබුණේ. පුතුමා ඒ ගැන මොකද කියන්නේ? නෑ ඒ මහත්මයා කියන එක සම්පූර්ණයෙන්ම නිවැරදි. මොකද මහාවංශය මෙතන කාරණා දෙකක් තිබෙනවා. ඒ මහත්මයා මම හිතනවා මේ වෙලාවේ මේකට ශ්‍රවණය කරනවායි කියලා මේ වැඩසටහන. ඉතින් මම ඒ මහත්මයාට කියන්නේ ඔබ තුමා අසූ ප්‍රශ්නේ පැති දෙකක් තියෙනවා. එකක් මහාවංශයේ කියා ඇති දේ හොඳින් අවබෝධ කරගන්න ඕන. දෙක පහුගිය වැඩසටහනේදී මා විසින් කියූ දේ හොඳින් අවබෝධ කරගන්න ඕන. මේ දෙක අවබෝධ කරගත්තාම මම හිතන්නේ එහෙම ලොකු ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. ඔබතුමා කියපු ආකාරයටම මහාවංශයේ කියා තිබෙනවා මහාවංශයේ තිබෙන තොරතුරු අපේ ගරුතුරු මහා සංඝරත්නය ධර්මදේශනා කරන වෙලාවවල කියනවා. මොකක්ද මහාවංශයේ කියා තිබෙනවා විජය ඇතුළු ඔහුගේ පිරිස මේ රටට ගොඩ බැස්සේ අපේ තථාගත බුදුපියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූ දවසේමයි. ඒ වගේම මේ බුදුදහම ආරක්ෂා වෙන්නේ මේ රටේ කියලා උන්වහන්සේ අවබෝධ කරගෙන ඒ විජය ඇතුළු පිරිසගේ ආරක්ෂාව මේ යම් යම් දෙවිවරුන්ට බාර දුන්නා කියලා මේ මහාවංශයේ සඳහන් කරලා තිබෙනවා. එතකොට ඒක හරි. එතකොට උන්වහන්සේලා මේ ධර්මදේශනාවලදී ඒ කියන දේ අපේ වළංගු මහාවංශයේ වළංගු ඉතිහාසයේ මගින් කියා දෙන කතාව. ඉතින් ඒක හරි. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන්නේ ඒ මහත්මයා ඇහුවා මේ විජය රජතුමා ආපු බවට සාක්ෂි නැහැ කියලා කියනකොට එතකොට අර කතාව අසත්‍යක් වෙනවද ස්වාමින් වහන්සේලා කියන එක? නෑ නෑ ඒක එහෙම නෙමෙයි ගන්න ඕන. දැන් අපි එදා කිව්වේ දැන් විජය රජතුමා මේ රටට පැමිණීම පිළිබඳ සාක්ෂියක් තියනවද කියලා නුවන් අහපු වෙලාවේ මං කිව්වනම් ඔව් සාක්ෂි තියනවායි කියලා. එතකොට ඊළඟ දවසේ ප්‍රශ්න වලින් අහන්න පුළුවන් කෝ විජය රජතුමා ආපු බවට තියෙන සාක්ෂිය අපිට පෙන්වන්න අපි ආසයි බලන්න එහෙම කියලා. දැන් මම කිව්ව දේ මේකයි. දැන් මේ විජය සහ ඇතුළු පිරිස මෙරටට පැමිණියා කියන අදහසින් අපිට පෙන්ණුම් කරන්නේ බුදුරජාන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූ සමය වන විට. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 543 සහ ඒ ආසන්න කාලය වන විට උතුරු ඉන්දියාව ඉන්දියාව කොටස් දෙකක් තියෙනවානේ දකුණු ඉන්දියාව සහ උතුරු ඉන්දියාව කියලා. උතුරු ඉන්දියාව මූලික කොටගත් යම්කිසි සංස්කෘතික රැල්ලක් මේ රටට ගලා ඇවිල්ලා ඒක ස්ථාපනය වූ බව පිළිබඳ පණිවිඩයක් මේ කතාව තුළ තිබෙනවා. එතකොට දැන් ඔබ එදා වැඩසටහන අවසන් කරන මොහොතේ මගෙන් ඇහුවේ විජය පැමිණීම ගැන සාක්ෂියක් තියෙනවද කියලා. එතකොට මම ඒකට කිව්වා නෑ එහෙම සාක්ෂියක් කියලා. මොකද අපට පුරාවිද්‍යාව වගේ විෂයකින් බැහැ මෙන්න මේ පුද්ගලයා ආවයි කියලා සාක්ෂියක් සොයාගෙන පෙන්නම් කරා. මොකද දැන් අපි කියමු මෙහෙම හිතමු. දැන් විජය රජතුමා එනකොට වළං අරන් ආවයි කියලා කියන්නේ එනකොට බාණ්ඩ අරන් යනවා නෝ ඒක කඩු අරන් යනවා. දැන් අපි ඒවා කැණීම් කරලා හොයාගන්නකොට දැන් අපි කොහොමද ඒ කඩුව විජය රජතුමාගේ කඩුවද පණ්ඩුගාමී රජතුමාගේ කඩුවද කියලා හොයාගන්නේ. ඒකට අපිට ඕනනම් දිනයක් දෙන්න පුළුවන්. මේක මෙන්න මේ සියවසටයි ති කඩුවක කොටසක් කියලා. එතන අපට ඒ නිසා පුරාවිද්‍යාවේ විෂය ශාස්ත්‍රයේ තුල වෘත්තිකයක් හැටියට විජය රජතුමා පැමිණීමේ පිළිබඳ සාක්ෂි තියෙනවා කියලා කියන්න බෑ. නමුත් එක දෙයක් කියන්න පුළුවන්. උතුරු ඉන්දීය සංස්කෘතික රැල්ලක් මේ රටට පැමිණිලා මේ රටේ නගරබදව ප්‍රචාර වෙච්ච බවට සාක්ෂි තියෙනවා. හරි අපි හොඳ දැනකින් විරාමයට යන්නේ. විරාමෙන් පසුවත් අපේ ප්‍රවෘත්ති විරාමෙන් පසුවත් අපි මේ අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහන ඔස්සේ ඔබේ ප්‍රශ්න වලට අපි උත්තර දුන්නා. අපි එතන ඉඳන් මේ විරාමෙන් පස්සේ අද අපි ඉතිහාසයේ හාරා උස්සන තැන් සොයා යමු. අන්ලිමිටඩ් හිස්ට්‍රි අපේ ජාතික කතාව. අපි නැවතත් සාකච්ඡාවට එමු.
සදැන් ගියසරේ නැවතුනේ මම ඇහුවා කැලින්ම ප්‍රශ්නයක් විජය රජ්ජුරුව ලංකාවට ආව බවට සාක්ෂි තියෙනවද? ස තනි වචනෙන් උත්තර දුන්නා එහෙම සාක්ෂි නැත කියලා. මේ ඊළඟට අපේ හදවතේ පැනලාගෙන සාධාරණ ප්‍රශ්නය නිසා, එතකොට කවුද මේ විජය, මේ විජය කියලා කතාවක් ආවේ කොහොමද කියන සාධාරණ ප්‍රශ්නය ඇති වෙනවනේ. දැන් අපි බලාපොරොත්තු වෙන සාධාරණ ප්‍රශ්නෙට සාධාරණ පිළිතුරු. ඔව්, දැන් මෙහෙම ඒක පැහැදිලි කරන්න ඕන. දැන් විජය කියේ දැන් අපේ රටේ සියලුම දෙනාගේ හිතවල පළපදියම් වෙලා තිබෙන්නේ විජය කියලා පුද්ගල චරිතයක් මේ රටට ඇවිල්ලා ඔහුගේ පිරිසත් එක්ක මේ සංස්කෘතිය හැදුවයි කියන එකනේ. ඉතින් ඒක හිමෙතන එක සාධාරණයි. මොකද අපේ වංශ කතා ඒක එහෙම කියලා තියෙනවා. එතකොට වංශ කතා රචනා කරපු මහා ඒ තෙරවරුන් ඒ කතාව යම්කිසි කතා මාර්ගයකින් පුරාණ සම්ප්‍රදායකින් ලබාගත් බවත් අපිට පේනවානේ. අපි දැන් මෙතෙක් සාකච්ඡා කරපු දේවල් වල හැටියට. එතකොට අපි මේ මේ මෙතන වැදගත් වෙන්නේ කුමක්ද කියන එකනේ අපි බලන්න ඕනේ. විජය කුමාරයා මේ රටට ආවද? එතකොට එක පැත්තකින් නෑ ආවේ නෑ, තවත් එකකින් ඔව් ආවා. දැන් ඔය ආවත් ආවනම් මොකද්ද මේ ඒ ඒමෙන් තියෙන වැදගත්කම මේ රටේ ඉතිහාසයේ සමාජයේ සම්බන්ධයෙන්? අපි විජය කියන චරිතය ටිකක් අමතක කරමු. ඒතර මම ඔබට ගිය වැඩසටහන අවසන් කරන වෙලාවේ ඔබ අහපු ප්‍රශ්නෙට මම එක ඍජුව උත්තර දුන්නේ නැහැ. විජය රජතුමා පැමිණීම නැයි කියලා සාක්ෂියක් හොයාගන්න පුරාවිද්‍යාවේ නැහැ. එහෙම බෑ කියලා. ඒක වෘත්තීමේ උත්තරයක්. මොකද අපට පුරාවිද්‍යාව තුළ එහෙම පුද්ගලයන් සොයාගන්න බෑ. නමුත් අපිට සොයාගන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකක්ද? අපට පැහැදිලි ක්‍රිස්තු පූර්ව 6 වෙනි ශතවර්ෂයේ පමණ තරම් ඈත කාලයක ඉඳලා, ඊටත් වැඩිය පැරණි කාලයක ඉඳලා මේ රටට උතුරු ඉන්දියාවේ තිබුණු සංස්කෘතිය ඒ සම්බන්ධ යම්කිසි සම්බන්ධතාවක් අපේ ගොඩ නැගිලා තිබෙන බව. ඒතර කෙනෙකුට අහන්න පුළුවන්, එහෙනම් ඒ විජය වෙන්න බැරිද? එහෙම හිතා ගන්න පුළුවන් ඉතින් අපිට. ඉතින් එහෙම කියන්න පුළුවන්. නමුත් පුද්ගලයන් දැන් රටක සංස්කෘතියක් කියන්නේ රටක තියෙන බඩු භාණ්ඩ, අදහස්, සුදාස්, නංගම් ඒවා වෙනස් වෙන නම් ඒක පුද්ගලයෙක්ගේ පැමිණීමෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. පුද්ගලයොත් එන්න පුළුවන්. නමුත් ඒක වෙන්නේ වෙළඳාම හරහා, විශේෂයෙන්ම අපිට පේනවා වෙළඳාම හරහා නොඑක් ඇවතුම් පැවතුම්, පුරුදු, අදහස්, භාෂා, ඇදහිලි මේවා ගලාගෙන එනවා. මොකද අපි ඉන්දිය සාගරයේ ඉතාම උපාය මාර්ගික තැනක පිහිටවපු දිවයිනක්. මේ දිවයිනට මේ ඉන්දිය සාගරයේ සිදුවුණු වෙළඳ මාර්ග හරහා නොයෙකුත් දේවල් ගලාගෙන ආවා. ඒ විතරක් නෙවෙයි, අපේ රටෙනුත් එළියට ගලාගෙන ගියා. මේක දෙපැත්තටම සිද්ධ වුණා. මම ඔබට කීවා එක සැරයක් මට මතකයි, ඉන්දියාවේ මේ නාගාර්ජුන කොණ්ඩ ප්‍රදේශයේ සීහල සංඝ කියලා විහාරයක් තියෙනවා. අපේ සිංහල ස්වාමින් වහන්සේලා. එතකොට අපේ ගුප්ත යුගයට අයිති සමුද්‍රගුප්ත රජුරන්ගේ ශිලා ලේඛනයක මේ සීහල විහාර, සීහල කියන වචනේ දකින්න තියෙනවා. එතකොට මේ අපේ රටනුත් එළියටත් ගියා. දැන් කාශ්මීරයේ රචනා වුණු 9 වෙනි ශතවර්ෂයේ පමණ රාජතරංගිනී කියන සාහිත්‍ය කෘතිය තිබෙනවා. ලංකාවෙන් වාර ඉංජිනේරුවෝ ගියා කියලා එහෙ වැව් කර්මාන්ත කරන්නේ. අපි දැන් අපි හිතන්න පුරුදු වෙලා තියෙන ඔක්කොම ඉන්දියාවෙන් ආවා, අරහෙන් ආවා, මෙහෙන් ආවා කියලානේ අපි කතා කරන්නේ. අපෙන් පිටට ගියේ මොනවද කියලා. එතන මේක දෙපැත්තටම සිද්ධ වෙච්ච හුවමාරු පද්ධතියක්. එතකොට අපිට පැහැදිලි කරන්න පුළුවන් මේක මෙහෙම වටහා ගන්නයි කියලා මම මේ අපේ ආදරණීය ශ්‍රාවකයන් ඉල්ලා හිටින්නේ. ක්‍රිස්තු බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ අවධියේ පටන්ම, ඊටත් සමහර විට ටිකක් එපිට යුගයක ඉඳලා ඉන්දියාවේ උතුරු කොටසත් සමග අපේ සම්බන්ධතාවක් තිබුණා. ඒ වගේම ඉන්දියාවේ දකුණු කොටසත් එක්කත් අපේ සම්බන්ධතාවක් තිබුණා. මොකද අපේ භූගෝලීය වශයෙන් ආසන්නම මහා බිම් කඩ ඉන්දියාව. මොකද මේ පැත්තෙන් තිබුණා මාලදිවයින. නමුත් අපේ මහා බිම් කඩ තිබුණේ ඉන්දියාව. ඉතින් ඒ හින්දා අපිට සමහර වෙලාවට මේ සුළු කාලයකින් ඉන්දියාවට ගමන් කරන්න පුළුවන්. මේ ජම්බුකෝල පට්ටනම වරායේ ඉඳලා අපිට ඉන්දියාවේ කන්‍යාකුමාරි තුඩුවට ගමන් කරන එක, රාමේශ්වරමට ගමන් කරන එක ලොකු වෙලාවක් යන දෙයක් නෙමෙයි. දැන් අදත් ඔබ දන්නවත් සමට අහලත් ඇති මේ මන්නාරම ප්‍රදේශයේ අය ඉන්නවා දකුණු ඉන්දියාවට ගිහලා චිත්‍රපටි බලනවා. ඔව්, මට හම්බ වෙලා තියෙනවා. මම දන්නා ඉන්නවා. ඉතින් අපි භූගෝලීය වශයෙන් කොයිතරම් සමීපද? ඒතර භූගෝලීය වශයෙන් මෙහෙම සමීප වෙනකොට අපි අතර ඕනතරම් හුවමාරුකම් එන්න පුළුවන්නේ. සමහර විට මේ දීර්ඝ සංකීර්ණ සිදුවීම මහා වංශය වගේ කෘතියක, දීප වංශය වගේ කෘතියක, සීහලට්ට කතා මහා වංශ වගේ සම්ප්‍රදායක දීර්ඝව විස්තර කරනවා වෙනුවට
උන්වහන්සේලා කල්පනා කරන්නට ඇති මේක එක පුද්ගලාරෝපිත කළා. මේ ආපු සම්බන්ධතාව පුද්ගලාරෝපිත කළා. පුද්ගලයෙක් එතනට ආදේශ කළා කිව්වම මේකේ බලය වැඩි. මේකේ බලය වැඩි සයක වටහා ගැනීම ලේසියි. දැන් බලන්න භාවිතා කරපු වචන විජය. විජය. එතකොට අපේ ස්වාමීන් වහන්සේලා කල්පනා කරායේ උතුරු ඉන්දියාවේ තිබුණු විශේෂයෙන්ම ගංගා නම් ගඟ නිම්නයේ තිබුණු ඒ සම්ප්‍රදායන් ඒවා නාගරික සભ્યත්ව. ඉතින් ඊට කලින් ඉන්දියාවේ තිබුණා මොහෙන්දජාරෝ සහ හරප්පා සංස්කෘතිය ඒවා නාගරික සංස්කෘති. එතකොට මේ අපි හිතනවට වැඩිය මේ කතාව හුඟක් සංකීර්ණයි. එතකොට මේවා හරහා මිනිස්සු ගමන් කරා, යාත්‍රිකෝ ගියා, වන්දනාකාරයෝ ගියා, වෙළෙන්දෝ ආවා ගියා. මේවා හරහා සිද්ධ වුණු සංස්කෘතික ගනුදෙනු ඉතාම සංකීර්ණයි. එතකොට මේ අපේ ගරුතර මහා සංඝරත්නය අපේ සාක්ෂරතාව තිබුණු පඬිවරු මේ රටේ ඉතිහාස කතාව ලියනකොට මේ සංකීර්ණ කතාව විශ්ලේෂණය කරලා ලියනවට වැඩිය විජයග්‍රාහී සිදුවීමක් අපිට සිද්ධ වුණා. මොකද අලුත් සංස්කෘතික අදහස් අකුරු පද්ධති අරෝම මේවා නොඑක් ඒවා සමහර වෙනත් තාක්ෂණය ඒ වගේ දේවල් අපිට ලැබුණා. ඒ නිසා ඒක අගය කරන්න මේක පුද්ගලාරෝපිත කලා වෙන්න ඉඩකඩ තිබෙනවා. දැන් මෙතන තියෙන අනිත් ප්‍රශ්නේ දැන් අදටත් අපිට සමහරලාවට කතාවක් ලියන්න ඕනහම දෙයක් කියාගන්න ඕනහම චරිතයක් ආදේශ කරනවානේ, චරිතයකට නගනවානේ, පුද්ගලාරෝපණය කරනවානේ අපි. එතකොට මේකෙන් අදහස් කරන්නේ නැහැ මේක අපි වටහා ගත යුතු හෝ විවේචනය කළ යුතු දෙයක් නෙමෙයි. ආහෙනම් මේ සංකල්පිත සංකේතාත්මක චරිතද මෙහෙම තියෙන්නේ. එහෙම කියන සුදුසු නැහැ. මොකද හේතුව දැන් අපි නවකතා ලියලා අපි ස්වර්ණ පුස්තක සම්මාන දෙනවා, රාජ්‍ය සම්මාන දෙනවා, සම්මාන දෙනවා නිර්මාණවලට. ඒතර ඒ නිර්මාණ වලින් අපි ඉගෙන ගන්නවනේ. දැන් ජාතක පොත වගේ වයි ඒවා තියෙන චරිත වලින් අපි ඉගෙන ගන්නවා. එතකොට මේවා ඔක්කොම සමාජයේ යහපත සඳහා. දැන් කාට හරි කියන්න පුළුවන් ද මහාවංශය නිසා මෙන්න මේ සමාජ ව්‍යසනය සිද්ධ වුණයි කියලා. හැබැයි මේ තරුණ පරපුරක් දැන් හැදිලා ඉන්නවා එහෙම කියන්න. මොකද මම දැකලා තියෙනවා, මම මේ දවස්වල රචනා කරන කෘතිය මම එක උපුටා දක්වලා තියෙනවා. දැන් සමහර මම දැක්කා එක කෘතියක තියෙනවා මේ මෑත කාලයේ සිදු වුණු මේ වාර්ගික අර්බුදවලට වග කියන්න ඕන මහානාමයි කියලා එහෙමම ලියලා තියෙනවා. මේ මහානාමයි මේකට වග කියන්න ඕන මේ වාර්ගික අර්බුදවලට කියලා. ඉතින් මන්ට හිතෙනවා ඒගොල්ලෝ එතකොට දැන් ඊට පස්සේ මේ ආපු මේ දේශපාලඥයෝ මොකක්වත් කළා නැහැ. සියඹලා ගෙනල්ලම නැහැ. නැහැ මොනවක්වත් කළා නැහැ කියන එක තමයි. ඉතින් මම ඒක කිව්වේ අපි මේක විවේචනයකට වැඩිය මම කරුණු ගොනු කිරීමක් කරේ. ඉතින් අපි එහෙම ඒ තරම්ම දැඩි විදිහට අර මහාචාර්ය කීර්තිමත් මහාචාර්යවරියක් වුණු අපේ සිරිමා කිරිබමුණේ මැතිණිය තවම ජීවතුන් අතර ඉන්නවා. එතුමේ ඉතාම විශිෂ්ට ඉතිහාසඥවරියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. එතුමේ එක වෙලාවක සඳහන් කරා මහාවංශය කිරාමැන බැලීම සඳහා ඉතා දැඩි නීති රීති මාන භාවිත කිරීම සුදුසු නැහැයි කියලා. මොකද මේක පුද්ගලයේ කර්තෘත්වයක් ලබා දුන් කිසියම් සමාජ සන්දර්භයකට අයිති නිර්මාණයක්. බොහොම සරලව කිව්වොත් දැන් මේ පාසල්ලා තුගන්න හින්දා දැන් අපි දන්නවා මේ තුන් නෑදුරු නවකතාව අපේ හෙලේ මහගත්කරු මාටින් ක්‍රමසිංහගේ ගම්පෙරළිය යුගාන්තයේ කලියුගයේ පොත්වල. දැන් ගම්පෙරළිය කෘතිය ගත්තොත් පියල්ගේ චරිතය ඇත්තටම සමහරලාට ජීවත් වෙච්ච චරිතයක් නෙමෙයි. හැබැයි පියල් කියලා චරිතයක් යොදාගෙන ඒ බමුණු කුලයේ බිඳ වැටීමේ ආර්ථික සංසිද්ධිය මාටි වික්‍රමසිංහයන් හරි අපූර්වවට කියනවානේ. ඉතින් ඕකම අපිට ආදේශ කරන්න පුළුවන් උතුරු ඉන්දියාවෙන් ලංකාවට ආපු මෙහි මහා සංස්කෘතික ප්‍රවාහයට චරිතයක් දුන්නා කියලා. එතකොට ඔහොම කියනකොට නුවන් ඕක ඇත්ත තමයි. නමුත් ඕක කියනකොට ඊළඟට අපිට එන්න පුළුවන් මුහුණු පුතේ පණිවිඩ එනම් මහාවංශයේ නවකතාවක්ද කියලා. ඔව් ඊළඟට කියන කතාව. ඔව් ඊට පස්සේ අර විග්නේශ්වරන් මහත්මයාත් කිව්වනේ මේක නවකතාවක් කියලා. ආ එහෙමනම් ඊට පස්සේ කියයි අපි මේ එතුමාට උදව් කරන වැඩසටහනක් කියලා. මම දැක්ක දැන් එහෙම දැන් මේ ලොකු හාවක් හුවක් පහුගිය සතියේ ඇති වුණානේ මේ සර් මෙත අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනට ඇවිල්ලා විජය රජුරෝ ලංකාවට ආවේ නැ කියන එකට අපි දැක්කා විවිධ අපේ වැඩසටහනේ ක්ලිප් අරගෙන හැම තැනම ලොකු මේ හොඳයි ඒ සංවාදය ඇති වෙන එක. ඉතින් සමහර අය ඕවත් දාලා තිබ්බා විග්නේශ්වරන්ගේ මතය අපි
ගේන්න යනවා රාජ් සෝමදේව කරන්න යන්නේ ඕක කියලා. ඉතින් මට හිතුනේ මේ ඉතිහාස විතරක් නෙමෙයි විග්නේශ්වරන් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ, රාජ් සෝමදේව කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ කියන කාරණේ. නෑ, එහෙම සමාජයේ එහෙම කම ස්පන්දනයක් ඇති වෙන එක හොඳයි. ඔව්. මොකද අපෙත් වගකීමක් තියෙනවා එතකොට. නෑ, මං කියන්නේ හඬපටි අහා ඉන්නට වැඩිය අපේ වැඩසටහන අහලා ඉවරලා එහෙම සංවාදයක් සමාජ ජාලාවල ඇති වෙන එක හොඳයි නේද? ඔව්. ඉතින් දැන් මේ නුවන් කියවනේ මේ දැන් ගම්පරලිය උදාහරණයකට අරගෙන පියල් කියන චරිතය කාල්පනික චරිතයක් එක නවකතාවක් කියලා හොඳයි. ගම්පරලිය ඉන්න පියල් මේ ගොඩනැගීමක් කාල්පනික චරිතයක් බව හැබෑව. නමුත් මේ සමාජයේ කිසියක් පියල්ලා ඉන්නවද? හරි, අපි ඒක වටහා ගන්න ඕනේ. ඒ පියල්ගේ චරිතයෙන් නිරූපණය කරන ඒ වගේ චරිත කිසියක් මේ සමාජයේ ඉන්නවද? සවිමන් කබලාලනක් කී දෙනෙක් මේ සමාජය තුල ඉන්නවද? අරවින්දලා කී දෙනෙක් මේ සමාජයේ ඉන්නවද? බතිලා කී දෙනෙක් ඉන්නවද? එතකොට අපි මෙතනදී විශ්ලේෂණය කරන්න ඕන ඒ චරිතය මගින් ප්‍රකාශයට පත් වෙන සමාජ දේශපාලනික පණිවිඩය. දැන් මහාවංශය වගේ කෘතියක් රචනා කරාම අපට පහුගිය අවුරුදු 1500ක් තුල මේ සමාජයේ සිද්ධ වුණු ඇතැම් ප්‍රධාන සිද්ධි සහ ප්‍රධාන දේශපාලනික ක්‍රියාවලීන් සහ අන්තර්ජාතිකව අපි මුහුණ දුන්න ගැටලු පිළිබඳ අපිට යම්කිසි දැනුමක් ලැබෙනවනේ. හොඳයි, මහාවංශයේ පැත්තකින් තියන්නේ ඒක නොතිබුණා නම් මොකද වෙන්නේ? අපි කිසි දෙයක් දන්නවද ඒවා ගැන? මොකුත් නැහැ. ඒ නිසා අපි මේ උත්සාහ ගන්නේ මේ තිබෙන අපේ ශ්‍රාවක ජනතාවට, අපි ඉගෙන ගන්න ළමයින්ට මේක කියලා දීලා, මේක පැහැදිලි කරලා දීලා, ඇයි මේ වගේ සම්ප්‍රදායක් අපි ඉගෙන ගන්න ඕන? එතකොට අපි ඇයි මේ වැඩසටහන කරන්නේ? අපි මේ වැඩසටහන කරන්නේ අපිට මේ ඉතිහාසය පිළිබඳ, කවුද මේ ඉතිහාස මේ මොනවාද සිලබසස් විෂය නිර්දේශ වෙනස් කළේ? හරි, කවුද ඉතිහාස ටෙක්ස් බුක්ස් ලිව්වේ මේ වෙනස් කිරීම ඇති කළා? එතකොට ඒවා කරේ මොකටද? දැන් මොනවාද අද ළමයි මේ සමාජයේ අපේ 10 වෙනි වසරේ ඉතිහාස පොත අරන් බැලුවොත් එහෙම අපේ රටේ තිබුණු පැරණි විද්‍යාව හා තාක්ෂණය ගැන අපි පොතට ඇතුළු කරා. එතකොට මේ අපි මේ හදන්නේ ඉතිහාසය විකෘති කරන්නද? නෑ. ඒක නිකන් වාඩි වෙලා ඉන්නකොට කෙනෙක්ගේ හිතට එන අදහසක් වෙන්න පුළුවන්. නමුත් එහෙම වුණත් කමක් නෑ. මේ වැඩසටහන දිගටම අහලා ඉවරලා මේ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගත්තොත් ඒ අයට පුළුවන් වෙයි මහාවංශයත් ඒ වගේම තුලනාත්මකව අවබෝධ කරගන්න කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඒතර මම අර ප්‍රශ්නේ අහපු මහත්මයන්ට කියන්න තියෙන ඒ නිසා මේක හොඳින් වටහා ගන්න මේ විජේරුක ආවේ නෑ කියලා කොහම ඒක එකපාරටින් රිදෙනවා වගේ එකකුත් තේරෙනවා. නමුත් ඒක විග්‍රහ කරලා බැලුවහම මම පුරාවිද්‍යාවනේ මගේ වෘත්තිය, මම ඉතිහාසඥයෙක් හැටියට නෙමෙයි කතා කරන්නේ, පුරාවිද්‍යාවක් හැටියට. ඒතර පුරාවිද්‍යාව වෘත්තිය තුල අපිට කවදාකවත් බෑ කැණීමක් කරලා හෝ ගවේෂණයක් කරලා පුද්ගලය හොයාගන්න. පුද්ගලය හොයාගන්න බෑනේ. නමුත් පුද්ගලයන් විසින් පරිහරණය කරපු දේවල්, يعني සමයක් හොයාගන්න පුළුවන්. කාලයක් හොයාගන්න පුළුවන්. දීර්ඝකාලීන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය වෙනස් වෙච්ච ආකාරය අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒක ඉස්තරයක් අපිට මතු කර ගන්න පුළුවන්. පුළුවන්. එතකොට දැන් මම ඉදා කිව්වේ, දැන් මම අද වැඩසටහනේ කිව්වා අපට බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන සමයේදී ක්‍රිස්තු පූර්ව 5 වන শতවර්ෂයේ පමණක් නෙමෙයි, ඊට ඈත කාලයක ඉඳලමත්, සියවසක් දෙකක් ඈත කාලයක ඉඳලමත් අපිට පේනවා මේ රටට උතුරු ඉන්දියාවෙන් යම්කිසි සංස්කෘතික ප්‍රවාහයක් ගලාගෙන ආවයි කියන එක. හරි, ඒ කියන්නේ ඊටත් අවුරුදු 100කට 200කට කලින් ඉඳලා 200කට කලින් මොකද ඉන්දියා සාගරයේ මේ වෙළඳ වාණිජ කටයුතු පටන් ගත්තේ මේ බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණයට 3-4 වසරකට කලින් ඉඳලා. නමුත් වෙළඳ, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ඉපදෙනකොටත් ඒ වෙළඳ කුලය සැකසিলা හොඳට ෆන්ක්ෂන් නැමින් තිබිච්ච එකක් නේද? තිබිච්චයක් නේ. දැන් බලන්නකො අනේ අනාථ පින්ඩික සිටානෝ. ඒක සිටුවරු හිටියා කියන්නේ. කියන්නේ විශාකාව සිටු දියණියක්. එතකොට මේ වගේ කොයිතරම් වෙළඳ ප්‍රජාවක් ඒ සමාජය තුල හිටියද? එතකොට මේ සමාජයේ ඒ තරමට වෙළඳාම දියුණුවල හැදිච්ච එක. ඒක දැන් ඔය සිංහලෝවාද සූත්‍රයේ පවා මේ ආර්ථික ධනය පරිහරණය කරන්න මෙහෙම 4කට බෙදලා කණ්ඩ බොණ්ඩ ආයෝජනය කරන්න කියලා තියෙනස මොකක් හරි ලොකු මේ ආර්ථික ක්‍රමයක් තිබිලා තියෙනවනේ. නැත්තම් බලන්න ඔය ඒකේන මේ භෝගේන බුඤ්ජෙයගෙන ගාථා ලැබෙන ආදායම කොටස් 4කට බෙදලා චතුස්සත්ත නිදාපෙය්‍ය අපදාසු භවිස්සති 4 වෙනි කොටස නිදන් කරලා තැම්පත් කරලා ඉතුරු කරන්න අපදාවක් අහම ගන්න ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙනවා. ඒතර මේවා ඔක්කොම ආර්ථික කරුණුනේ. එතකොට මේ බුදුහාමුදුරුව අපේ බුදුරයන් වහන්සේ දේශනා කරේ යහපත්
වෘත්තීන් තමයි කෘෂි වණික්. කටයුතු යහපත් වෙළඳාම, නොකළ යුතු වෙළඳාම, කළ යුතු වෙළඳාම දේශනා කරන උන්වහන්සේ. එතකොට මෙහෙම බැලුවහම අපි තේරුම් ගත යුතුයි, අපි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ සමයේ සහ ඊටත් පිට කාලයක ඉඳලා උතුරු ඉන්දියාව සමග අපේ සබඳතාවක් තිබුණා. සමහර විට අපි ඉතිහාසයේ පුරාම දකුණු ඉන්දියාව දිහා ටිකක් ප්‍රතිමල්ල වේ හැටියට බැලුවේ. අන්න ඒක තමයි දැන් මම අහන්න හැදුවේ. දැන් උතුරු ඉන්දියාව තියෙන ඉන්දියාවේ උඩහනේ. එතකොට දැන් ඒ උඩහා ඉන්න කට්ටිය නැව් බෝට්ටු යාත්‍රා හදාගෙන මේ පල්ලෙහාට ඇවිල්ලා මේ ප්‍රවාහය අපිට ඇතුල් කරන්න කලින් දැන් මේ කිලෝමීටර් 22ක් විතර වෙන මේ සර්ම කියන චිත්‍රපටි බලන්න අපි පීනලා ගිහිල්ලා චිත්‍රපටි බලන්න සර්ම ගිය වැඩසටහනේ කිව්ව මේ අවුරුදු 7000කට කලින් භූගෝල විද්‍යාඥයෝ කියනවා මේ ලංකාව ඉන්දියාව යාවෙලා තිබ්බා යන්නෙන්න පයින් වුණත් පුළුවන් කිව්ව එකේ ඇයි අපිට මේ දකුණු ඉන්දියාවෙන් ආපු එක ගැන අපි කතා එහෙම උනේ නැද්ද? නැත්නම් ඒගොල්ලෝ දියුණු වෙලා තිබුණ නැද්ද? උතුරු ඉන්දියාවද හරියටම වැඩේ කරගෙන ගියේ? මොකක්ද ඒකට හේතුව? නෑ, එහෙම 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 ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි දකුණු ඉන්දියාවත් එක්ක බොහොම සුහදශීලී ලෙස කටයුතු කරපු බව අපට පේන්න තියෙනවා. දැන් 9 ශතවර්ෂයේ විතර වෙනකොට අපේ ශිලාලේඛනවල තිබෙනවා ඒ අපේ රාජසභාවේ හිටපු රාජ්‍ය නිලධාරීන් අතර එක තනතුරක් තියෙනවා දෙමෙල් අධිකාරී කියලා. දෙමෙල් අධිකාරී. එතකොට ඒක අපිට වෙන හැටි පේන්නේ අපි දන්නවා මානවම්ම කුමාරයා දකුණු ඉන්දියාවට ගිහිල්ලා දකුණු ඉන්දියාවේ පල්ලව රාජසභාවෙන් උදව් ඉල්ල ගන්නවා මේ රටේ බලය ලබා ගන්න. එතකොට ඒ දකුණු ඉන්දියානු සේනාවක් යුද භටයන් පිරිසක් මානවම කුමාරයත් සමග ලංකාවට එනවා. අවිල ගොඩ බහිනවා. ඒ ගොඩ බැස්සට පස්සේනේ ඔය ප්‍රධාන හින්දු කෝවිල් ටික හැදෙන්නේ මුන්නේශ්වරම්, එතකොට තිරුකේතීශ්වරම්, කෝණේශ්වරම්. කොයි කාලේ වගේද? ඕක සිද්ධ වෙන්නේ 7 8 ශතවර්ෂ පමණ වෙනකොටනේ. හරිද? ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 700 විතරනේ. එතකොට අපිට පේනවා ඒ කාලේ වෙනකොට අනික බලන්න මේ පළවෙනි විජයබාහු රජතුමා දළදා මාලිගාවේ ආරක්ෂාව බාර දෙන්නේ වේලයික්කාරගෙන හමුදාව. ඔව්, දෙමළ කුලී හමුදාවකට. එතකොට මේ අපේ සමාජය මේ දකුණු ඉන්දියාවත් එක්ක එහෙම මහා ප්‍රතිමල්ලවේන් හැටියට හැම වෙලාවෙම දැක්කේ නැහැ. එහෙම දැක්කේ නැත්නම් ඇයි මහවංශයේ මුල් පරිච්ඡේදවලට ඔය විජය කෙනෙක් උතුරෙන් ගෙනල්ලා මේක ලියවෙන්නේ ඇයි මේ ළඟ අසල්වැසියා බොහොම කිට්ටුව හිටපු කෙනාල් ගැන ලියවෙන්නේ නැතුව? ඒකට හේතුවක් අපිට පෙන්වුම් කරන්න පුළුවන් මහවංශය දිහා විශ්ලේෂණාත්මකව බැලුවම. දැන් අපේ රටේ දේශපාලනයට පළමු වලාවට ඇවිල්ලා ඇඟිලි ගහන්නේ සේනගුත්තික කියන අසවලෙන්ද දෙන්නනේ. එතනින් පස්සේ නොඑක අවස්ථාවල මේ ද්‍රවිඩ දකුණු ඉන්දියාවෙන් ආපු වෙළඳ ප්‍රජාව වෙන්න ඕන, මේකට වෙළඳ නායකයෝ වෙන්න ඕන. ඒ අය නිතරම උත්සාහ ගත්තනේ අනුරාධපුරයේ පාලනයට බාධාවල් ඇති කරන්න, පොඩි කටල් ඇති කරලා ඉවරලා මේව කරලා එතන පහර ගන්න. ඒක විශ්ලේෂණාත්මකව බැලුවොත් ඒ කිසි කෙනෙකුටවත් මේ රට පාලනය කිරීමේ උවමනාවක් නෙමෙයි තිබුණේ කියන එක අපිට පැහැදිලි. විශේෂයෙන්ම මේ මන්නාරමේ තිබිච්ච ඒ ප්‍රධාන අන්තර්ජාතික වරායේ තිබෙන බලය මුතු පර දිගටම තිබුණා. මේ තියෙන සම්පත් පරිභෝජනය කරලා ඒගොල්ලන්ගේ ලාභය වැඩි කර ගැනීම තමයි මේකේ මූලික අරමුණ වෙන්න ඇත්තේ කියන එක අපිට හොඳට පැහැදිලි. ඔය කියන්නේ අය මෙහෙ පරිභෝජනය කරනවා වගේම එහෙට අරන් ගිහිල්ලත් කරන්න පුළුවන්. මොකද මෙහෙමනේ, දැන් ඒගොල්ලෝ අපෙන් බඩු අරගෙන ගිහිල්ලා ගුජරාත් වරායේ පරණ බ්‍රෝච් වරායට බරුකච්චේට ගෙනිලා වෙළඳන් ගන්නට ලාභේ අඩුයි. ඒගොල්ලෝ අතරමැදි යෝනේ. ඒගොල්ලන්ට කෙලින්ම මේවා ලබාගෙන ගිහිල්ලා කරන්න පුළුවන් නම් ලාභේ වැඩි වෙනවා. හරි. ඉතින් ඒ නිසා ඒ චේතනාවෙන් තමයි අපිට පේන හැටියට වෙන සාධාරණ හේතුවක් නැහැ මේක පේන්නේ. ඒ කියන්නේ සර් කියන්නේ දැන් ඒ වෙනකොට ඒගොල්ලෝ මේ අනුරාධපුරයේ සහ අනික් ප්‍රදේශවල ඇවිල්ලා ඒගොල්ලන්ගේ කැරක්ටර් සර්ටිෆිකේට් එක එච්චර හොඳ නැහැනේ. ඒක හින්දා මේ අදිමදි කරා වෙන්න පුළුවන් දකුණු ඉන්දියාව ගැන ලියනවට වැඩිය උතුරු ඉන්දියාවේ කට්ටිය ඇවිල්ලා මේ මෙතන ස්ථාපිත වුණා කියලා ලියන එක. අනික තවත් එකක් තියෙනවා දැන් විශේෂයෙන්ම දැන් අපිට බුදුදහම ලැබුණානේ මේ රටට. ඒත් උතුරු ඉන්දියාවේ සම්ප්‍රදායක් නේ. ඒතර බුදුරජාන් වහන්සේ උතුරු ඉන්දිය, නේපාල ඉන්දිය සීමාවේ උන්වහන්සේ
උත්පත්තිය ලැබුවේ. ඒ නිසා ඒක ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායක් කියලා සලකලා උතුරු ඉන්දියාවේ ගංගානම් ගංගා නිම්නේ පැවතිච්චේ නාගරික ශිෂ්ටාචාරය, විශේෂම අශෝකගේ සමය වෙනකොට මෞර්ය සભ્યත්වයේ ගත ලක්ෂණ, බ්‍රාහ්මී අක්ෂර, ඒව හැම තියෙනකොට මේ පසුකාලීන වංශකතා රචනා කරපු කතුවරුන්ට හැඟීමක් ඇතිවීම යම්කිසි සාධාරණත්වයක් පේනවා. මේ රටේ දේශපාලන ඒකාග්‍රතාවට නිතරම බාධා කරපු අය ඉස්මතු කරනවට වැඩිය අපිට මේ ආගම අකුරු පද්ධතිය අරෝමය දීපු අයගේ මේ ප්‍රභාව ඉස්මතු කිරීම වඩා යුක්තිසහගතයි කියන සිතවිල්ල. ඒක සාධාරණ සිතවිල්ලක් නෑ. ඉතින් ඒ නිසා මේ දේ ඇති වුණා. අදත් මේ සමහර දේශපාලන විපර්යාස වුණාම අනිත් පැත්තේ අපිට හිංසා කරපු කට්ටියගේ පින්තූර රාජ්‍ය ආයතන වලින් එහෙම් මෙන් ගැලවෙනවා වගේ තමයි එදත්. ඉතින් ඒ වගේ අදහස් තිබුණා මේ සමාජයේ. ඒ නිසා ඒ දැන් ඒක වර්ධවා වටහා ගන්න උවමනාවක් නෑ. නමුත් අපි දකුණු ඉන්දියාවත් සමග තිබිච්ච සම්බන්ධතාව එහෙම අකණ්ඩව දිගටම තිබුණා. නමුත් අර ඉහළ ස්තරවල සාක්ෂරතාව තිබුණු ඒ සමාජයේ සැලසුම් කරන මට්ටමේ ඒ හිටපු පිරිස මේ පිළිබඳව දැකපු අදහස අපිට මහාවංශයෙන් විනිවිද දකින්න පුළුවන්කම තිබෙනවා. ඒගොල්ලන්ව ඉස්මතු කිරීම. නමුත් දැන් උදාහරණයකට කියනවා, දැන් සේනගුත්තික අස්වැලෙන්දු දෙන්නා රාජ්‍ය පැහැරගත්තට පස්සේ ඔවුන් ධාර්මිකව පතරගලා කළා කියනවා. ඉතින් කවදාකවත් ඒගොල්ලෝ දැන් එලාර ධම්මිකෝ කියන වචනේ පාවිච්චි කරනවා. හරි, එතකොට ගාථා කීපයක් වෙන් කරලා තියෙනවානේ එලාරගේ ධාර්මික භාවය පෙන්වලා දෙන්න. ඒ නිසා මේ මහ විශාල ප්‍රතිමල්ලව මේ ජාති වෛරයක් මෙහෙම තිබුණයි කියලා මේ අද කාලේ මේ ඉස්මතු කරන්න උත්සාහ ගත්තට අපිට වංශ කතාවලින් නම් එහෙම එකක් පේන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි කවුරුත් එක දැන් ඔය අම්පාර පැත්තේ හම්බෙලා තිබෙනවා ශිලාලේඛනයක්. ඒ ශිලාලේඛනේ තිබෙන්නේ මේ දෙමළ කාන්තාවක් පාවාගත්ත සිංහල පුරුෂයෙක් ගැන, කියන්නේ විවාහ සම්බන්ධතා පවා. ඒ වගේ මට හම්බුණා එක්තරා අට්ටකතාවක තිබුණා, මට රජුරන්ගේ නම හරියටම මතක නැහැ මේ වෙලාවේ, අමණ්ඩගාමිනී අබේහරි මහාදාටික මහානාගාරි මට හරියටම නිශ්චි නැහැ. ඒ රජුරුවන්ගේ ඉතා සුන්දර දමිල දේවී නම් බිසව. ඉතින් ඒකේ වාවම මේ මොනවාද අට්ටකතාවේ මේ විස්තර කරනකොටත් කියනවා මේ ඒ රජුරුවන්ට ඉතාම සුන්දර මේ දෙමළ ජාතික බිසවක් හිටියයි කියලා. ඒතර අපේ රජවරු ඒ වගේ මේ දකුණු ඉන්දියානු ප්‍රභූ පවුල් වලට අයිති ඇතැම් බිසවරු පාවාගෙන හිටව බවටත් ඒ නිදර්ශන අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ මහාවංශය වගේ දේවල් උඩින් පල්ලෙන් කියවලා මේ මහා විශාල අර්ථ නිරූපණ දෙන්න යන එක අතිශය භයානකයි. ඒ නිසා මේක දිහා බොහෝම ඉවසිල්ලෙන් විමසිල්ලෙන් මැදිහත් සිතින් බලන්නේ නැතුව මේක අපිට තේරුම් ගන්න පුළුවන්කමක්. අපි යනවා විරාමයකට. විරාමයෙන් පස්සෙත් අපි unlimited history සමග. Unlimited history අපේ ජාතික කතාව. අපි දැන් මේ අද දැන් කතා කරගෙන ආව දැන් ඇයි විජය රජුරෝ කියලා කෙනෙක් ලංකාවට ආවේ නැත්තම් මේ විජය රජුරෝගේ කතාව ආවේ කොහොමද කියන එක පැහැදිලි කරන්නස උතුරු ඉන්දියාවත් එක්ක තිබිච්ච සම්බන්ධකම්, දකුණු ඉන්දියාවත් එක්ක තිබිච්ච සම්බන්ධකම්. දැන් විජය ගැන ඔහොම කතා කරනකොටම කුවේණි ගැන කතා නොකරනම් යන්න හම්බෙන්නේ නැහැ. දැන් විජය එනකොට කුවේණි කපු කටකට හිටියයි කියන එක අපි දිව මතුරක්සේ දන්න කතාවක්. දැන් විජයගේක අපි එහෙම පරිකල්පනීය චරිතය සාහිත්‍ය යථාර්ථයක් ලෙස දකිනකොට කුවේණිවත් එහෙමද සර දකින්න ඕනේ? නෑ, මම ඒක නිවැරදි කරා. ඔබ කියපු එක නුවන් මම නිවැරදි කරන්නම්. දැන් සමහර විට මේ අපේ ශ්‍රාවකයෝ හිතයි විජය කියන කතාව ප්‍රවෘත්තිය සාහිත්‍යමය පරිකල්පනයක් පමණයි කියලා. ඒක අපි ටිකක් නිවැරදි කරන්න ඕන. ඒක සාහිත්‍යමය පරිකල්පනයක් වෙන්නේ යථාර්ථවාදී පසුබිමක් මත. ඒ කියන්නේ සරලව කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන සමයේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි ඉන්දිය සාගරය හරහා මේ රටට ලැබුණු උතුරු ඉන්දීය සම්භවයක් යුත් අදහස් දර්ශනවාද සහ සංස්කෘතික හුරුපුරුදුකම් මේ රටට ලැබුණා. ඒ අතින් ගත්තොත් අපි කියමු ඒ ලැබිච්ච ඔක්කොම දේට අපි නමක් දාමු විජය කියලා. ඔව්. ඒ වගේ එහෙම දැම්මොත් විජය ඇවිල්ලා. ඔව්. දැන් අපි මෙතන කිව්වේ විජය නැමැති චරිතය. චරිතය. චරිතයක් ගැන. මොකද අපි දන්නවා මේ
ඉතාම ලස්සන ගීතයකුත් තියෙන අර කුවේණියේ කියලා හැම මේ 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 දවස්වල යන මේ දවස්වල යන ඒකෙන් පේනවා අපේ අපේ සමාජයේ අරන් තියෙන මේක සැබෑ පුද්ගල චරිතයක් මේ මෙහෙම එනවායි කියලා. ඒතර දන්න අන්න එහෙම හිතන එක නෑ. එහෙම එහෙම හිතුවට කමක් නෑ. ඒක හිතුවට කමක් නෑ. ආ දැන් අපි අපි දැන් අපිනේ අපි රචනා කරේ අපි මූලික වෙලා ජාතික අධ්‍යාපන ආයතනයේ මෙරටේ ඉන්න ඉතාම ජ්‍යෙෂ්ඨ ඉතිහාසඥයෝ එක වාඩි වෙලා අපි රචනා කරන ඉතිහාස පොත. ඒ ඉතිහාස පොතේ දැන් අපි ලංකාවට පුරාණ මානවීන් පැමිණීම ගැන මුල් පරිච්ඡේදය කියලා තව පරිච්ඡේදයක තියෙනවා විජය රජතුමාගේ පැමිණීම සහ කුවේණිය ගැන කතාව. අපි ඇතුළත් කළා තියෙනවා. මොකද ඒක රස විඳීම සහ ඒක දැන ගැනීම අවශ්‍යයි. කොහොමද මේ හැබැහෙන් සිද්ධ වුණු දේවල් මේ අපේ ඉතිහාසය තුළ සාහිත්‍යමය පරිකල්පනයත් අතට නැගිලා තියෙන්නේ කියන කතාව. ඉතින් දැන් ඒ නිසා මේ ශ්‍රාවක අපේ බුද්ධිමත් ශ්‍රාවකයෝ ආදරණීය ශ්‍රාවකයෝ මේකේ අවසාන එන්න ඕන තීරණය මේ වැඩසටහනේ විජේ කෙනෙක් නැහැ කියලා කියලා නෙමෙයි. එතන ලඝු කරගන්න එපා. නැහැ එතනට මේක ලඝු කරගන්න එපා. අපි අපි මේ පැහැදිලි කරේ ඒ විජය කියන චරිතය මගින් ඒ මහවංශයේ ඉදිරිපත් කරන යථාර්ථය මෙය විය හැකියයි කියන විභවතාව තියෙන කාරණේ තමයි අපි පැහැදිලි කරලා දුන්නේ. මොකද ඒක අපට ඔප්පු කරන්න පුළුවන්. දැන් අද අනුරාධපුරේ මේ අපේ කලින් පරම්පරාවේ විද්‍යාඥයෝ මේ ආචාර්ය සිරාන් දැරණීගල වගේ කීර්තිමත් පුරා විද්‍යාඥයෝ මේ අපේ මහාචාර්ය සුදර්ශන් සෙනවරත්න වගේ කීර්තිමත් පුරා විද්‍යාඥයෝ එක පැත්තෙන් එතුමා ඉතිහාසඥයෙක්. ඉතින් මේ අය කරලා තියෙන පර්යේෂණවත් පෙන්වලා තියෙනවා ඉතාම පැහැදිලිව උතුරු ඉන්දියාවේ නිෂ්පාදනය කරලා තැන් බාණ්ඩ මම ඒක වැඩසටහනකුත් කිව්වා අර නොදර්න් බ්ලැක් පොලිස්ඩ් වෙයා කියන එක උත්තර උද්දීප්ත කාලවර්ණ මැටි බඳුන්. ඒවා බුදුරජාන් වහන්සේගේ ධර්මානුසමයේම උතුරු ඉන්දියාවේ භාවිත වෙච්ච වළං වර්ගයක්. ඉතින් ඒ වළං වර්ග ලංකාවේ හම්බෙනවා. ඒතර PGW කියන එක painted grey ware කියන වළං කටු. ඒවා උතුරු ඉන්දියාවේ යකඩ භාවිත කළ යුගයේ වළං කෑලි. ඉතින් ඒවා සුළු ප්‍රමාණයක් අපේ රටේ ප්‍රධාන නගරවල හම්බෙනවා. ඉතින් ඒකෙන් අපිට ඒක ඇවිල්ලා තියෙනවනේ මෙහෙට ඒවා. මේ රටේ ඒවා ඇවිල්ලා තියෙනවනේ. ආ එතකොට කානීලියන් කියන ගල් වලින් හදපු පබලු ආ මේවත් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් ඉතාම පැහැදිලිව අපට පේනවනේ මේ උතුරු ඉන්දියානු කියන විශේෂයෙන්ම ඔය බාරු කච්ච වරාය ගුජරාත් වරාය හරහා පාටලි පුත්‍රය කියන්නේ ගංගා නම් ගංගා නිම්නේ අගනුවර මේ හරහා ඇවිල්ලා මේ වරායවල් හරහා වෙලෙන්දු හරහා මේ මේ රටවල් වලට ආවා. මේ 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 අපේ ඉතිහාස පොත මේ පෙන්නුම් කරලා දෙන්නේ මේ සිද්ධිය. දැන් මම හොඳ උදාහරණයක් උනන්ට කියන්නම්. දැන් බලන්න දැන් අපේ බණ කියනකොට අපේ ගරුතර මහා අපේ මහා සංඝරත්නය කියනවා රුවන්වැලි සෑය ඉදිකිරීමේ කතාව. ආ එකපාරක් අත්තිවාරම දැම්මා ගිලා බැස්සා. සාදු කියලා අපි කියනවා. දෙවෙනි පාරක් දැම්මා. නම පාරක් මේ අත්තිවාරම ගිලා බැස්සා. ආ දැන් එතකොට මේ අපි කියනවාද ඕක මේ මහ විශාල බොරුවක් ඔය මොවෙනි මිත්‍යා කතානේ ඕවා කොහෙද ගිලා බහිනේ නේද රුවන්වැලි සෑය ගිලා බහින්න බෑ. නෑ. මේ සත්‍ය සිදුවීමක් ඉදිරිපත් කරපු සාහිත්‍යමය විලාශය විලාශය. ආ මොකද දැන් අද අපිට මහවංශය කියනවා මේ කොහොමද මේ අත්තිවාරම දැම්මේ මැටි දාලා යකඩ තහඩු දා යකඩ දැල් දාලා ආයෙ මැටි දාලා ඇත්තුන්ට හං සපත්තු දාලා ඒක පාගවලා දැන් අපි ඉංජිනේරින් වලින් කියන්නේ කම්පැක්ට් කරනවා කියලා මේ තලනවා ඔව් පතාට එකට සින්දනවා කියලා වැඩනේ ඊළඟට මේ මොනවද මේ ලෝහ දැල් දදා කරන්නේ මේ කොන්ක්‍රීට් එකක් දැම්මේ එතකොට මේ හුඟක් ගැඹුරේ ඉඳලානේ මේ අත්තිවාරම එන්නේ. දැන් එතකොට දැන් ඒ කියන්නේ අද කියනවනම් බෙඩ් රොක් එකේ පිහිටි ගලේ ඉඳලා මේ අත්තිවාරම එන්නේ. ඒක දැන් අදලත් කියන ෆයිල් ගහනවා කියලා ගලට නගන්. එතකොට උපාසකම්මලට අපේ කිව්වොත් එහෙම මෙන්න මේමයි උපාසකම්මේ බෙඩ් රොක් එකේ ඉඳලා ඉඳලා කිව්වට තේරෙන්නේ නැහනේ. ඊට වඩා උන්දලට තේරෙනවා මේක නමපාරක් ගිල්ලයි කිව්වම රුවන්වැලි සෑයේ අත්තිවාරම තියෙන හුඟක් යට. ඉතින් ඒ නිසා මේ sannivedana upay margaye meeka. ඉතින් ඒ නිසා මේ sannivedana upay margayai yatharthayai ape adahasui ape vivechanai kavalan karagenima etaram ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ අපිට. මේවා තේරුම් ගැනීම සඳහා. ඉතින් ඒ හින්දා මම මේ කියන්න ගියේ මේ අපේ ශ්‍රාවක ප්‍රජාව හිතන්න එපා අපි මේ ඔක්කොම මේ සාකච්ඡාවේ කිව්වේ විජය රජතුමා ආවේ නැත කියන එක නෙමෙයි. ඒක නිෂේධ කළා දාන කතාවක් නෙමෙයි. නිෂේධන කතාවක් නෙමෙයි. අපි කිව්වේ ඒ චරිතය සාහිත්‍යමය පරිකල්පනයක් ඒ සායේ චරිතයෙන් නිරූපණය කරන යථාර්ථය අපිට මහ පොළවේ පේන එක තමයි ඒ කියන කාලේ ඒ ඒ ඒ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙන කාලේ උතුරු ඉන්දිය සම්බන්ධතාවක් තිබෙන සංස්කෘතික ධාරාවල් තාක්ෂණය බඩු භාණ්ඩ මේ රටට පැමිණි බව පැහැදිලි කරන්න ඕනතරම් උදාහරණ තියෙනවා. ඔබට අවශ්‍ය නම් මේ සමීකරණයේ සමාන ලකුණු දාලා කියන්න එහෙම බලන කල විජේගේ පැමිණීම තිබේ. හරි දැන් විජේගේ පැමිණීම එහෙම තියෙනවා නම් සර් අපිට කුවේණිව මගහැරලා යන්න බෑනේ. ඒක තමයි ඔබ ඊළඟ අහපු ප්‍රශ්නේ. එතකොට අපි කවුරුත් දන්නවා මේ කුවේණිය ගැන. ඉතින් ගීත
වලත් විජේ ඉන්නවනම් කුවේ ඉන්නවමනේ. හරි. එතකොට කවුද හැබැයි ෆිල්ම් වල නම් අපි විහිළුවට කියන්නේ විජේ ඉන්නවනම් ඉන්නේ මාළනී කියලා. ආ ඒ අපි 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 ඉස්කෝලේ යන කාලේ වෙච්ච දේ. ඉතින් මේ කුවේනි චරිතයත් අර වගේම රූපකයක්. මේ විජේ චරිතය වගේම. එතකොට මේ කුවේනි කියන වචනේ සමහර අය විග්‍රහ කරන්න උත්සාහරන් තියනවා. මේ කූ වන්නා කියන අදහස්, කූ කියන්නේ අයහපත් කියන අර්ථය දෙන ප්‍රත්‍යක්. මම දැක් එක තැනක කියලා තියෙනවා මේ 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 මේක භාෂාමය අර්ථයන් දෙන්න ගිහිල්ලා කුයින් කියන එක ආවෙත් කුවේනිගෙන් කියලා. නෑ එහෙම කියන්න පුළුවන්. මේ මැඩගස්කර් කියන්නේ මැදගස්කරය කියලා කියනවා. එහෙමත් එහෙම එක එක අදහස් එක එක වියත්තු දෙන්න පුළුවන්. අපි ඔය විවේචනය කරනවා නෙමෙයි. අදහස අපි කරන්නේ මේක වඩා පැහැදිලි කරගන්න, වඩා පැහැදිලි කරලා වඩා සන්දර්භයට ගැළපෙන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්න. එතකොට මේ කුවේණී කියන චරිතය සහ කුවේණීගේ ඥාති පිරිස කියන එකෙන් අපිට සංකේතවත් කරන්නේ ඒ උතුරු ඉන්දිය සංක්‍රමණය සිදුවන කාලේ මේ සමාජයේ තිබුණයි කියලා දේශීය ප්‍රජාවක්, මේ රටේ ඉන්න දේශීය ප්‍රජාවක්. එතකොට මේ පැමිණි මේ සම්ප්‍රදාය මේක ඇත්ත වශයෙන්ම විග්‍රහ කරනවා නම් හරි ලස්සනයි. මේ 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 කතා ප්‍රවෘත්ති ඇතුලේ තිබෙන්නේ එක්තරා ආගන්තුක සංස්කෘතික සම්ප්‍රදායක්, ඒ පවතින දේශීය සම්ප්‍රදායක් සමග සම්මුඛ වෙලා ඒ ඇතිවෙන අන්තර්ක්‍රීයක ප්‍රතික්‍රියාව මේ පෙන්නුම් කරන්නේ. මේ විජය සහ කුවේනි ඥාතීන් අතර ඇතිවෙන ගැටුම්, ඒ ලේසියෙන් බාරගත්තේ නැහැ කියන එක, මේක බාරගත්තේ නැහැ කියන එක, කුවේනිය ඝාතනය කිරීම, කුවේනියට විජේට දාව ලැබුණු දරුවන් දෙදෙනා කැලෑවට පැන යෑම, මේවා තුල තිබෙන සංස්කෘතික රූපකයක්. ඒ කියන්නේ දේශීය සංස්කෘතිය මත ඒ ආගන්තුක සංස්කෘතිය ප්‍රතික්‍රියා කළා, මුල් බැහැලා ඒ දේශීය සංස්කෘතියේ තිබුණු ඇතැම් මේවා පිටුපසට ගිය හැටි. ඉතින් අපි කියන්නේ ඔය නිසා මුළු රටේම සංස්කෘතිය වෙනස් වුණා කියන එක නෙමෙයි, අඳුමතරමේ වරාය සහ නගර ආශ්‍රය තිබුණු සංස්කෘතියට පාලි සංස්කෘත භාෂාවලින් ඒ වගේ දේවල් වලින් යම් යම් බලපෑමක් ඇති වුණා. දැන් උදාහරණයක් ඇරෙට අපි ජෛන ආගම, දැන් බුදුරජාන් වහන්සේට වඩා බුදුරජාන් වහන්සේගේ ධර්මය වඩා පැරණි ඉතිහාසයක් ජෛන ධර්මයට තියෙනවා ඉන්දියාවේ. ඔය පාර අපේ තීර්ථාංකුරය වෙන ජෛන මහාවීර බුදුරජාන් වහන්සේගේ සමකාලීනෙක් වුණාට පාර්ශවනාථ කියන කෙනා ඊට කලින් හිටියෝ හිටි ක්‍රිස්තු පුර 7 වර්ෂයේ කියලා ගණන් බලලා තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයට අවුරුදු 100කට කලින්, බුද්ධෝත්පත්තියට කලින්, බුද්ධෝත්පත්තියට කලින් බුද්ධ පාර්ශවනාථ. එතකොට මේ එතකොට ඒ අදහස් ඉන්දියා සාගරයේ වෙළඳාම තිබුණා නම් ඒ අදහස් අපට එන්න පුළුවන්. දැන් ඔය වසබ කියන වචනේ බැලුවොත් එහෙම මේ ජෛන සම්ප්‍රදායේ මුල්ම තීර්ථාංකුරය හඳුන්වන්නේ වෘෂභනාථ කියලා. එතන මේ වෘෂභ කියන වචනයට ඒ සම්බන්ධය තියනවාද කියලා අපි සොයලා බැලිය යුතුව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දකුණු ඉන්දියාවේ තිබෙනවා එක්තරා ගල් ගුහාවක්. ඒ ගල් ගුහාවේ තියෙන සෙල්ලිපි ප්‍රකාශයට පත් කරා ඉරවතන් මහදේවන් කියන දකුණු ඉන්දියානු ශිලාලේ ලේඛනඥයා. එතුමා ඒකේ පළ කරලා තියෙනවා ලංකාවෙන් ගිය පුද්ගලයෙක් ජෛන ආරාමයකට පූජාවක් කරලා තියෙනවා. එතකොට එහෙමනම් ලංකාවෙන් ගියා කියලා මිතනම ලංකාවෙන් ආවේ ලංකාවේ ආපු කුටුම්බිකෙක්, ගෘහපතියෙක්. මම ඇවිල්ලා මේ ජෛන මේ ගල් ගුහාවට මං ආසනයක් පූජා කරලා යනවා කියලා සෙල්ලිපියක් කොටලා දෙනවා. එතකොට මෙහෙම බැලුවහම අපි හිතනවට වැඩි දැන් ජෛන සම්බන්ධතාව කියනවා නම් මේ අනුරාධපුරයෙන් ශිලාලේඛනයක් හම්බෙලා තිබෙනවා. මේ එක්තරා විහාරයක මේ පාදෝණිය කකුල් සෝදනයක ඒකට වතුර පිරවීමේ කටයුත්ත ජෝතිය නිගණ්ඨයාගේ පරම්පරාවට දෙන්නේ කියලා. ජෝති නිගණ්ඨ ජෛනනේ, ජෛනනේ දේගුළු ඒ පරම්පරාවට දෙන්නේ කියලා මේ විහාරේ පාදෝණියට වතුර පුරවනකට. දැන් අපිට පේනවා දැන් අර ඉස්මතු වුණු ඉතිහාසය යටින් තිබෙන ඒ සබ් ටෙක්ස්ට් එක තව 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 ලේයර් එකක් තියෙනවා. ඉතින් ඒක ඒකත් එකයි අරක කියව ගන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක තේරෙන්න පටන් ගන්න. දැන් එතකොට මේ රටේ සුදේශික පිරිසක් මෙරට හිටියා. ඒක පෙන්වන්න පුළුවන් ඕන තරම් සාක්ෂි තියෙනවා. ඔව් දැන් අපි මං හිතන්නේ මේ unlimited history වල අපිට එහාටයි මෙහාටයි දෙපැත්තකට යන්න තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි මේ සර්ච් කරලා දෙන කැනීම් ඔස්සේ අපේ ආදි මානවයා සොයාගෙන අවුරුදු 30,000-40,000-60,000 ගණන් පස්සට අපි යන්න ඕනේ. අපි ඉදිරියේදී එක් කරනවා. ඒකම අපි අනිත් පැත්තටත් එන්න ඕනේ. ඒ කියන්නේ විජය රජුරුව ආවේ මේ ක්‍රිස්තු පූර්ව
පන්සිය හයවැනි සියවසල නම් එතන ඉඳන් අපි 2020 දක්වාත් එන්න ඕනේ. මේ දෙපැත්තටම අපි අනුලෝම ප්‍රතිලෝම හැටියට ගමන් කරනවා. දැන් අපි අද දැන් මේ වැඩසටහන ඉවර වෙන්නත් ළඟින් දැස මේ කුවේණි කතාවස්තුව අපිට පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්නක කොයි ආකාරයෙන්ද කියලා. ආ ඉතින් කුවේණි කියන කතාවස්තුව විග්‍රහ කරන්න වෙන්නේ අපි දැන් ඔක තමයි මම කියන්නේ කියද කුවේණි කියන චරිතයෙන් ඒ රූපකයෙන් නිරූපණය කරන්නේ මෙරටේට සුදේශික ප්‍රජාව. ඔව්. ඒතර සුදේශික ප්‍රජාව පිළිබඳ ඉතිහාසය දැන් අපිට මේ ඒක හරි හරි තත්ත්වෙ නෙමෙයි දැනට පේන තත්ත්වය අපි ගෙනහිල්ලා තියෙනවා මීට අවුරුදු 4400ක් පිටිපස්සට. එතකොට දැන් අපි 2500 ඉතිහාසෙන කතා කරන්නේ. නමුත් අපිට හල්දුම්මුල්ලේ බෙරගල කියන ස්ථානයේ අපි කැණීම් කරපු කළුපහන වත්තේ හම්බෙච්ච සුසාන භූමිය. මැටියෙන් හදලා තියෙන මෙහෙම බේසන් වගේ ඒවයේ වැතුලේ මිනි පුලුස්සලා මැටි භාජනවල දාලා මිනි අලු තැම්පත් කරලා තියෙනවා. එතකොට අපි ඒක කාලේ කියන්නේ මේ අවමංගල චාරිත්‍රය. අවමංගල චාරිත්‍රය. එතකොට අපි අලු මේ අඟුරු කාල නිර්ණය කරන්න යවම විදේශික විද්‍යාගාරවලට අපිට කියලා තියෙනවා මේ ඔබ කැනලා තියෙන සුසාන ගර්භය ක්‍රිස්තු පුර 2400ට අයිති එකක්. එතකොට ඒ කියන්නේ 2400 කියන්නේ මේ අපේ ක්‍රිස්තු වර්ෂ 2000ත් එක්ක අහු කරන්න බැතුර 4400ක් පරණයි. දැන් හරිනම් දැන් අපි 2500ක සංස්කෘතියක් ගැන කතා කරනවා. 2500ක සංස්කෘතිය ගැන කතා කරන්න ඕනේ මීට අවුරුදු 2000කට කලින් හිටපු මිනිස්සු. ඒ මිනිස්සුත් එක්කනේ ඒ මිනිස්සු තමයි 2500 සංස්කෘතියට අවශ්‍ය කරන ජවය උත්පාදනය කරන්නේ. දැන් අපි මෙහෙම කියන එක මේ රටේ ජාතියට විරෝධීද? අපි රටේ ඉතිහාසයට විරෝධීද? අපි ගොඩක් කල් ඉඳන් මෙහෙ හිටියයි කියන එක. අපි මේ ගොඩක් කල් ඉඳලා මෙහෙ හිටියයි කියන එක අපි ඒකට සාක්ෂි හොයාගත්තයි කියන එක අපි විග්නේෂර් මහත්තයත් එක්ක එක්කහුව වෙලා රටේ ඉතිහාසය විකෘති කරන්න හදනවාද? එහෙම අර්ථ නිරූපණය කරන එක හරිද? හරි. එතකොට මේ මහත්තුරුන්ට අපි විරුද්ධ ආරාධනා කරනවා. අපි කරන කැණීම් වලට ඇවිල්ලා සහභාගී වෙන්න. සහභාගී වෙලා බලන්න මේ මොකද්ද? තමන්ගේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන් මොකද්ද සිද්ධ වෙන ක්‍රියාවලිය? හරි. මේවා තියෙන කාල නිර්ණ අපි දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපි මේක හංගගෙන කොහෙවත් තියාගෙන ඉන්නව නෙමෙයි. දැනට විශ්වවිද්‍යාල විද්‍යාල මගින් මේවා ප්‍රකාශයට පත් කරලා තියෙනවා නීත්‍යානුකූල විදිහට. එතකොට ඒ නිසා ඒවා මේ ලැබ් විද්‍යාගාර නොම්මර එක්ක ආපු කාල නිර්ණ ඒවා තහවුරු කරලා තියෙනවා. ඒක අපේ වගකීමක් ජනතාවට දැනුමක් දෙනකොට ඒකේ සත්‍යවාදී භාවය ආරක්ෂා කරන්න 100%ක්. එතකොට දැන් අපිට පේනවා මේ කඳුකරේනේ අපි මේවා සොයාගත්තේ. ඔන්න බලන්න නුවන් අපි හල්දුම්මුල්ල, බෙරගල, එතකොට රංචමඩම ඕපනායක උඩවෙල. හරි. මේ තැන්වලින් තමයි අපි මේ සුසාන සොයාගෙන තිබෙන්නේ. එවැනි සුසාන හම්බෙලා තියෙනවා පල්ලෙහා කැලණිය නිම්නේ කලවුටුවාව කියන තැනින්. එතකොට රුවන්වැල්ලට යාබද නිකවල මුල්ල, ඊළඟට දුම්මල සූරියෙන් හම්බෙලා තියෙනවා. හැබැයි කාල නිර්ණයන් බැලුවාම වඩා පැරණියව තියෙන කඳුකරේ. දැන් ඔය විල්පත්තුවෙන් හම්බෙච්ච ඒවත්ත් කලින් කඳුකරේදී හම්බ වෙනවා. කඳුකරේ ලංකාවේ දැනට සොයාගෙන තියෙන පැරණිතම සුසාන භූමිය අපිට හම්බෙන්නේ කඳුකරේ. මේ වෙනකොට. ඔව්. විල්පත්තුව ඇතුළෙත් හම්බ වෙනවනේ. විල්පත්තුවේ තියෙනවා. දඹුල්ලෙත් හම්බ වෙනවා. දඹුල්ලෙත් තියෙනවා. ඒවා අර මහා ශිලා සම්ප්‍රදාය කියන ටිකක් මෑත කාලෙට. දැන් ඉබ්බන් කටුව කැණීම් කරාම ක්‍රිස්තු පූර්ව 450නේ හම්බුනේ. ක්‍රිස්තු පූර්ව 450. ඒ කියන්නේ විජයත් ඇවිල්ලා ගිය ආවයි කියන කාලෙට පස්සේනේ. ඒතර බෙරගල එක හම්බ වෙනවා අපිට ක්‍රිස්තු පූර්ව 2400. ඔව්. එතන ඉඳන් උත් අවුරුදු රංචමඩම ක්‍රිස්තු පූර්ව 1350. ඉතින් රංචමඩමේ නිවාසය ජනාවාසය ක්‍රිස්තු පූර්ව 1125. ක්‍රිස්තු පූර්ව ඒ කියන්නේ පූර්ව ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 1500කට විතර එහා. හරි. ඒතර දැන් ඒවා අපි කාල නිර්ණය කළා. අපි ගොඩ නැගිලි වල හම්බ වරිච්චි ගෙවල් වල සැලසුම ප්‍රකාශයටපත් කරලා තියෙනවානේ. එතකොට බහමු අපි පටන් ගත්තේ කුවේණියකින්. එහෙමනම් මේ කුවේණිය කියන අය නියෝජනය කරන්නේ අපිට මහවංශය කියන හැටියටම පේනවා. ඒ විජයලා එනකොට කුවේණිලා තමයි මෙහි හිටියේ. එහෙනම් මේ ඉන්නේ කවුද? සොදේශික ප්‍රජාව. දැන් මේ 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 අපිට මේ Facebook එකේ කෙනෙක් ලියලා තිනවා දැන් මේක වැරදුනේ මේ යක්ෂ යක්ක කියන වචන දෙක අපි පටලවා ගත්ත කියලා. දැන් අපි මේ එනකොට විජය රජු වෙනකොට ලංකාවේ හිටියේ යක්කු කියලා කට්ටියක් කියනවලු, යක්ක කියලා කියනවලු. මේ 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 පටලවිල්ල මොකද්ද සර්? නෑ එහෙම කවුරු හරි කියලා තියනවා නම් ඒක යම්කි සත්‍යතාවක් තිබෙනවා. මොකද අපි දන්නවා ඉන්දිය සාහිත්‍යයේත් යම් යම් වචන තියෙනවා. රාක්ෂස, යක්ෂස ඔය ආදි වශයෙන් තියෙනවා නොයෙකුත් වචන. එතකොට දැන් ඔය පාලි සංස්කෘත භාෂාවල් මේ රටට ගලාගෙන ආවනේ. ඒවා ආශ්‍රය කරේ අපේ මහා සංඝරත්නය, මහා විහාරය වගේ විශාල ආගමික මධ්‍යස්ථාන, අධ්‍යාපන මධ්‍යස්ථාන. දැන් උන්වහන්සේලා සමහරට උන්වහන්සේලානේ භාෂා විලාසය සමාජයට හුරු පුරුදු කරේ. ඒතර හුරු පුරුදු කරනකොට දැන් අපේ එතකොට උන්වහන්සේලා අර පාලි සංස්කෘත වල තියෙන සමහර ඉන්දියානු සම්ප්‍රදායට අදාළ දේවල් පාවිච්චි කරන්න ඇති. දැන් උදාහරණයක් හැටියට කියනවා, දැන් අපේ රටේ හිටියා
මේ ඔය රජවරු ඇතිවෙන්න කලින් ප්‍රාදේශික නායකයෝ. ඒ ප්‍රාදේශික නායකයින්ට ඒගොල්ලෝ හිටපු කාලේ ඒගොල්ලෝ හැඳුන්නේ කොහොමද කියන එක අපි දන්නේ නැහැ. නමුත් පස්සේ කාලේ සෙල්ලිපි වල තියෙන්නේ පරුමකවරු. ඒතර පරුමක කියන වචනේ එන්නේ සංස්කෘතේ ප්‍රමුඛ. සමහර උගත්තු කියනවා මේක දකුණු ඉන්දියාවේ පරුමකන් කියන දෙමළ වචනයක්. කොහොමහමත් ඒකේ අර්ථය නායකයා කියන එක. ප්‍රමුඛයා කියන එකනේ. නමුත් අපි දන්නේ නැහැ නුවන් පරමකය ජීවත් වෙච්ච කාලෙදි ඒගොල්ලෝ ඒගොල්ලෝ හඳුනගත්තේ ඒ නමින්ද කියන එක. ඒක අපි දන්නේ නැහැ. ඒක අපිට කියන්න විදියනේ. මොකද අපිට කෙනෙක් දැන් නැහැනේ. මේ කාලේ කෙනෙක් නැහැනේ දැන්. ඒකටත් වැඩිය තියෙන්නේ ওই පරමක කියන ශිලාලේඛන අයිති කාලයේ ඇත්තම පරමකලා හිටපු කාලයට සම සම්පාත වෙන්නෙත් නැහැනේ. ඊට කලින් පරමකලා ඉන්න පුළුවන් කියලා දැන් අපි පෙන්නලා දෙනවා. මොකද ඒ සමාජ නායකත්වයේ ඇතිවීම පිළිබඳ පුරාවිද්‍යාත්මක ප්‍රකාශනය අපිට හඳුර ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන දේ සුසාන භූමිය. ওই සුසාන භූමිය සංවිධානාත්මක සුසාන භූමියක් ඇති කරගන්න ඉස්සර කාලේ ඒක තමාගේ සම්පත් පරිභෝජනය නීතිගත කිරීම සඳහා තිබෙන රූපකයක් ඉදිරිපත් සංකේතයක්. ඒ කියන්නේ දැන් ඔබ මේ මෙතන දඩයක් කරනවා. මෙතන දඩයක් කරනවා මෙතන අලහාරනවා මේ 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 කුටිය කියලා හිතන්න. එතකොට ඊට පස්සේ ඔබ ඔබගේ පුත්‍රයා මම කියලා එහෙම හිතන්න. දැන් ඔබ මිය යනවා. ඔබ මිය ගියාට පස්සේ මෙතන මේ සම්පත් භුක්ති විඳින්න මට අයිතිය පැවරෙනවා කියලා කියන්න ඒ කාලේ ඔප්පු තිබ්බේ නැහනේ. හරිද? එතකොට ඒක කලේ කොහොමද? ඒක කලේ ඔබ මිය ගියාට පස්සේ මම ඔබගේ ශරීර කොටස් වලට පූජාවල් පවත්වනවා, යාතු කර්මික කරනවා, වැඩ කරනවා. එතකොට අනිත් අය දැනගන්නවා, හරි. මෙයාගෙන් පස්සේ ඉන්නේ මෙයා. මෙයා තමයි මැරිච් එකනගේ අයිතිකාරයා. එහෙනම් ඒ සම්පත් එයාට අයිති. මේ පිළිබඳ තියනවා මේ මේ උපන්‍යාසයකුත් ඉදිරිපත් කළා. මේ පුරාණ සංවිධානාත්මක සුසාන භූමි වලින් ඉදිරිපත් කරන්නේ බලය පිළිබඳ සංකේතයක් කියන එක. එහෙම ගත්තොත් අපිට ඉතා පැහැදිලිව පෙන්වන්න පුළුවන් ඔය සෙල්ලිපි වල පේන පරුමක කියන අදහස. ඒ කියන්නේ ප්‍රාදේශික නායකත්වයේ කියන එක ඊට සතවර්ෂ 3-4කට කලින් ඉඳලම ගොඩ නැගීගෙන එනවා. ඒක දීර්ඝ කාලීන වෙන දෙයක්. පාරට පරුමකයෝ බිහි වෙන්න බෑනේ. ඒ කරායකින්. එතකොට ඒව පැවතීගෙන එනවා. එතකොට අපිට මේකෙන් පේන දේ තමයි මේ කුවේනිය. මගින් සංකේතවත් කරලා තිබෙන ප්‍රජාව නියත වශයෙන්ම අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ රටේ ජීවත් වෙන ස්වදේශික ප්‍රජාව. දැන් මේක මෙහෙමයි. මේක කිව්ව ගමනුත් නොඑක් මතවාද සමාජය තුල ඇති වෙන්න පුළුවන්. ඔබ දැන් මම ස්වදේශික කියන වචනයෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒ කවුද? ඒක ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒතර ඒකට අපි ඊළඟ සාකච්ඡාවට ඒක ගමු. ඔව් දැන් වෙලාව අවසන් වෙනවා. අවසන් යන්නේ. ඒක අපි විග්‍රහ කරලා දෙන්නම් කවුද ඒ ස්වදේශික කියන වචනයෙන් අපි පෙන්නුම් කරන්නේ මොන අනන්‍යතාවක් තිබෙන ජන කණ්ඩායමක් වෙන්න පුළුවන්ද කියන එක අපි දීර්ඝව සාකච්ඡා කරමු ඊළඟ. අපි ලබන සතියේ සර් කතා කරමු මේ මේ සුදේශීය ජනතාවගේ පැමිණීම පිළිබඳව. හැබැයි මේ ඔය අපේ ඔළුවලට ගිහිල්ලා තියෙනවානේ විජය රජ්ජුරුව එනකොට හිටිය අමනුෂ්‍යෝ පිරිසක්ද, මේ නැත්නම් අර්ධ මනුෂ්‍යෝ පිරිසක්ද, නැත්නම් අර මේ දවස්වල ජනප්‍රියම මේ වචනයක්නේ නීට්ටයෝ කියන්නේ, නීට්ටයෝ වගේ සෙට් එකක්ද? ඔහොම කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ මොකද මේ යක්ක සහ යක්ෂ කියන එක? දැන් අපිට ඔය සමහර සිතුවම්බලත් ඉතිහාසය ගැන මේ කියනකොට විජය රජුරුව හොද්දට සිව්සට බර්ණින් සැරසිලා එහෙම රාජ්‍යාධිපත්‍යයෙන් එනවා. හැබැයි කුවේනිත බෙලස්සනට ඉන්නවා. එතනින් එහාට අර මේ ගැටුම පෙන්නකොට පෙන්නන්නේ අර ලෝම පිරිච්ච යක්කු ටිකක් එක්ක යුද්ධ කරනවා වගේ. ඒක මෙහෙමයි, ඒකට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. දැන් මහාවංශයේම කියනවා විජය රජතුමා ඇතුළු පිරිස අර යක්ෂයන්ව සමූල ඝාතනය කරනවානේ එක්තරා රාත්‍රියකදී සිරිසවස්තුපුරයේදී. ඔව් සිරිසවස්තුපුරයේදී. ඒතර එහෙම ඝාතනය කළා යක්කුන්ගේ තිබුණු ආභරණ හයඳුන් ඒගොල්ලෝ වැඳගත්තා. ඔව් ඒක තමයි. ඔව් දත්ත කිව්වා. ඉතින් ඒකෙන් පේනව නේද මේ ඉතින් එහෙමනම් අර මේ මේ සටන දිනපු අය ඊට වඩා සංස්කෘතික වෙන්නේ වෙ අරගොල්ලන් ඇඳුම් අඳින්න ඕනේ නැනේ. දැන් මෙතන යක්ක කියන කට්ටිය ඊටාම වගකීමෙන් කියන්න පුළුවන් අපේ අට කතාවල එහෙම තියෙනවා. ඒ අය මේ සාමාන්‍ය මිනිස්සු පිරිසක්. දැන් ඒගොල්ලෝ විස්තර කරන තැන්වල තියෙනවා කාමකාමී කියන වචනය. ඒගොල්ලෝ හැරිම මේ ලෞකික දේවල් වලට කැමති එහෙම කට්ටිය. කාමභෝගී කට්ටිය. කාමභෝගී කට්ටිය. සමහර තැන්වල කියලා තියෙනවා අට කතාවේ මේ අය පිදවිලි ලබා ගන්නට සුදුසු පිරිසක් කියලා. එතකොට ඒ කියන්නේ සමාජයේ පූජාවට ලක් වෙන්න ඒ වගේ පිරිසක් කියන එක. එතකොට මේ විදිහට අනික හොඳට පේනවා සමහර අට කතාවල කියලා තියෙනවා මේගොල්ලෝ මේ යකඩ වැඩ කරන අය කියන එක. මේ යකඩ වැඩ අයසා කියන වචනේ පාවිච්චි කරනවා.
හරි කියලා කියනවා අපාය හැදලා තියෙන්නේ යකඩෙන් කියලා. අයසා පටි නික්කුච්චිතං කියලා වචනයක් තියෙනවා. අපාය හැදලා තියෙන්නේ යකඩෙන්. අයස් කියන්නේ යකඩේනේ. යකඩේනේ. හරිද? ඒතර මෙහෙම බැලුවහම ඔය යක්ෂ රාක්ෂස ආදී රාක්ෂස කියන වචෙන් රකුස් කියලා හැදෙනවා. ඒතර කුස රකින්නෝ රකුස්ය. ඒ නිසා ඒගොල්ලෝ ගොවියෝය කියලා එහෙම මේ මේ වාග්විද්‍යාත්මක අර්ථ නිරූපණ තියෙනවා. නමුත් අපට වඩා වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව මේ ජනකොටස කවුද කියන එක බලන්නනේ. දැන් අපි පැහැදිලිවම සර් ඒගොල්ලෝ අමනුෂ්‍යෝ නෙමෙයිනේ. අමනුෂ්‍යෝ වෙන්නේ කොහොමද නුවන්? දැන් ඇටසැකිලි 60ක් විතර හොයාගෙන දෙනවා ලංකාව පුරාම අපේ පැරණි પરම්පරාවේ පුරා විද්‍යාඥයෝ අපිත් හොයාගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හෝමෝ සේපියන්ලා අපේම අපි වගේම කකුල් දෙකෙන් ඇවිද්දා කට්ටියක් අපේම විදිහෙම තියෙන මොළ පරිමාව අපේ වගේම ඝන සෙන්ටිමීටර 1450යි. මේ ඉතින් ඒගොල්ලෝ කොහොමද අමනුෂ්‍යෝ බවට පත් වෙන්නේ? ඉතින් ඒක නිකන් අපි මේ කියන අපේ ප්‍රමාණයටම දිව තිබිච්ච නැත්නම් ඔය අඳිනකොට අඳින්නේ නැහැ ලිදි දිවක් තියෙනවා ලොකු නිය දැන් කොහොමත් නියපොතු කපන්න නැතු හිටියොත් කාගෙන් නියපොතු දික්කිනවා තමයි නෑ ඔය කතා සාහිත්‍යමයයි. දැන් අර එක සූත්‍රයක තියෙනවානේ මේ සාතාගිර හේමවත කියන යක්ෂයෝ දෙන්න කතා කර කර ඉන්නවා. බුදුහාමුදුරුව අරහේ වනාන්තරය ඇවිල්ලාට සාතාගිර හේමවතගෙන් අහනවා මේ බොහොම අල්පාහාරයෙන් යැපෙන මේ අර මුවන්ගේ බත් කෙන්ඩා වගේ හීන් කකුල් තියෙන ගෝතම ඇවිල්ලා ඉන්නවා. අපි යමුද ගෝතමව හම්බෙන්න. ඒතර දැන් අමනුෂ්‍යෝට මෙහෙම කතා කරන්න බෑනේ. හරි ඒ කියලා තියෙන ඒ සූත්‍රය ඉතින් හරිම ලස්සනයි මේ 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 ගාතාව. ඉතින් බැලුවම මේගොල්ලෝ මේ මිනිස්සුයෝ. හරිද? යම් කිසි විදිහකට ඒගොල්ලෝ හඳුන්වන්න ගෝත්‍ර නාම හෝ කණ්ඩායම් නාම හෝ ඒක පස්සේ පටබැඳුනා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කාලෙත් ඒවා පටබැඳලා තිබුණා වෙන්න පුළුවන්. නමුත් මේ අමනුෂ්‍ය මිනිස්සු ගනුදෙනුවක් නෙමෙයි මේ ප්‍රවෘත්ති ඇතුලේ තියෙන්නේ. මිනිස්සු ගනුදෙනුව. හරි අපි unlimited history ඔස්සේත් කතා බහ කරන්නේ මිනිස්සු ගනුදෙනුව අපේ ඉතිහාසයේ අපේ හෙළයන්ගේ මිනිස්සු ගනුදෙනු කොහොමද රට ඇතුලේ රටින් පිට ජාත්‍යන්තරව සිද්ධ වුණේ කොහොමද කියන එක ලබන සතියෙත් අපි මේ විදිහටම ඔබත් එක්ක අපේ ඉතිහාසය හරහා උස්සනවා. අපේ ජාතික කතාව රේඩියෝ තරංග ඔස්සේ අපි ලියමින් ඉන්නවා. අපි ලබන සතියෙත් මේ විදිහටම අපේ අක්මුල් සොයා යනමු. බොහොම ස්තුතියි සර්. ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම අපි අහගෙන හිටිය ලෝකෙ පුරා ඉන්න ශ්‍රී ලාංකික ජනතාවටත් අපි ආයුබෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Unlimited History අපේ ජාතික කතාව.